ඒනම් අයිබුවන් දරුවනහි අප ඇද උසස් පිල කෘෂිවිද්‍යාව යටතේ අපි දෙවන ඒකකේ නැත්තන් නිර්දේශයේ පවතින දෙවන ඒකකය කෘෂි දේශගුණ විද්‍යාව යටතේ හමුවන පලවෙනි පාඩමතමයි මේ ආරම්භ කරන්ඩ යන්නේ පාඩම තමයි බෝග වගාවට බලපාන ප්‍රධාන දේශගුණ සාධක මෙන මේ ගැන තමයියක් මේ යටති කතා කරන්්ඩ යන්නේ හොඳයි දැනගන්න මේකට සමහරු කියනවා අමි මේ ඒකකට නැත්තම් මේ කොටසට කෘෂි දේශකන විද්‍යාව කියලත් කියනවා නැත්තන් දේශකනික සාධක භූගුවගාවට දක්වන බලපෑම කියලත් කියනවා. අපි මේ ඒකය ගැන ොඩි මතක් කිරීමක් කළුත්. මේක ඇත්තටම අර ඉට කලින් අපි නිර්දේශය පවතන එකකේ තමයි පලවෙන එකක කෘෂිකාරමට සංවර්ධනය. ඒ අත් අපි කතාකාරන්නේ බොහෝවිට ඉදිෙන දා තොරතුරු නිකං මේ පරිපාලම මේ තොරතුරු සමාජාර්ථක ොතුරු ආදිය දේවක්. නමුත් අපේ කෘෂිවිද්‍යා විශෂ නිර්දේශය ළමයින අපගේ අර විද්‍යාත්මක ඇත්තන කෘෂය විද්‍යාව කියන අපි කවුරුද්දන්න ඒ ක්‍රමවේදයට ඇතුල් වෙන්නේ මෙන්නම ඒකේ තුළින්. තුර මේකේ ගොඩක් වෙලාවට අපිට දගත්වෙන්නේ කරුම් නැත්තැන් අපිෙන පොයින්ස් තේන්නිසා මේකා අප ඒ ප්‍රවේශය තුළින් කරගෙන අනෙක තමයි ඉතාම හොඳ වේ එතකොට මේ මම ආරම්භ කරන මේ පාඩනය කතා කරඩ ඇන්නේ අපට මේ කෘෂිකර්මාන්තයේදී අපි වගාකරන භෝගෂාකවලට වැදගත් පෙනහෙමනත්තම් බලපාන පාරිසරික සාධක ගැන පොඩ්ඩක් මතක් කරන්ඩයි ඉතින් මේ ගැන කතා කරන්න හේතුව මොගක්ද කියලා මං මේ ඔක්කොටම ඉස්සල්ලා පොඩ්ඩක් කියලාඉන්න නැන් දරුවනේ හිතන්න මේ තියෙන්නේ පොළෝ මට්ටම කියලා. මෙන්න තියනෝ පොළෝ මට්ටම. මේ රේකාවිෙන් මම දක්වල තියෙන්නේ පොළොව මට්ටම. මේ පොළොෝමට්ටමට ඉහලින් තියන්නේ මොකක්ද වායුගූලය බ දන්නවාඒක. පොළෝ මට්ටමට පහලින් තියෙනවා පස. කෘෂිකර්මයේදී කරන එක දෙයක් තමයි ශාක වගා කරනවා අපි වගා කරන්නේ ෝගක භෝගෂාකවල කඳ පත්්‍ර මල්හිෙවත් පුෂ්ප, ගෙඩිහිවත් පල කියන අවයාවයන්නේ මේ වායුගෝලය කියන පරිසරයි. ඒ වගේම ඒ භෝගෂාකයම මූල මණ්ඩලේ තියෙන්නේ නැත්තම් බීජ යොදලා. බීට පරෝහණය වෙන්නේ මෙන්න මේ පස කියන පරිසරයි. ඉතින් කෘෂිකර්මයේදී අපි එක පැත්තකින් ශාක ගැන කතා කරනවන්නම්. මේ ශාකවල කඳ පත්‍ර මුල් තොරි කඳ පත්්‍ර පුෂ්ප පල කියන අවති වායුගෝලය කියන පරිසරය පිළිබඳව අපට අවබෝධයක් තයන්ට ඕන මොකද හේතුව ශාකවල මේ අවයාව දරාගන්න මේ වායුගෝලය කියන පරිසරය තුළ නිසා. එතකො මේ වායුෝලය කියන පරිසරේ පිළිබඳව අපි සාකච්ඡා කරන විෂේදහරාව තමයි මේ හඳුනාගත්ත දේශගුණ විද්‍යාව නැත්තං කෘෂි දේශගුණ විද්‍යාව. ඔන්න ඕකයි අපි ඉගෙනගන්නේ කෘෂිකර්මාන්තේ හෝ කෘෂිකර්ම විද්‍යාව වනාාට මේ කෘෂි දේශගුණ විද්‍යාව ගැන කතා කරන්න හේතුව මොකක්ද අපේ වගාශාකවල සමහර කොටස් අපි කියනවායව කොටස් තියන්නේ වායගෝලයේ වායුගෝලය කියයන සල්වශකය. ෘෂිකර්මිකෝ බලපානනාකාරේ තමයි මේ කෘෂි දේශගුණ විද්‍යාව ඇතය කතා කර දැන් හෙනම් තවදයක්තිය නො ශාකවල මූලමණ්ඩලය ගමන් කරන්න අලවර්ග හටගන්න ඒවගේම බීට් ආදිය යුතුලා පරෝහණය වෙන්නේ පස කියන පරිසරේ ඉතින් එනිසාපි පිළිගන්නවා කෘෂිකර්මාන්තයේදී අපි පස පිළිබඳවත් කතා කරනවා ඒක වෙනම ඒකකයක් වෙනවා ඒක පාංශ විද්‍යාවයනවා ඒක වෙනම ඒකයක් නිර්දේශයේ කෘෂිවිද්‍ය අංක දෙක ඒකකේ වශයෙන් තමයි තියෙන්නේ පාංශ විද්‍යාව අංක තුන වශයෙන් තියෙන. එතකොට අපිවි මේ දෙකම එකට පටලවගන්න බැර නිසා. ඉස්සල්ලා අප ඉගෙන ගන්නවා වයිගෝලියය පරිසරයහිෙවත් කෘෂි දේශගුණ විද්‍යාව ගැන. හැරිද එතකොට ඔන්න මම් මුලින්ම කිව්වා ප්‍රධාන වශයෙන්ම අපි කෘෂිකර්මාන්තිය නැත්තා කෘෂිකර්ම විද්‍යාව යටතේ ඇයි මේ දේශගුණේවත් වායිගෝලිය තත්වයන් ගැන කතා කරන්නේ අපේ ශාකවල වායෝ කොටස් මේක තියෙන නිසා අපි දැනගඩ ඕන කෘෂිගර්මාන්තයේ යටේ නැත්තම් මේ දේශගුණ විද්‍යාව යටතේ අපට වැදගත්වන සංකල්ප දෙකක් තියෙන මේකින් එක සංකල්පයක් තමයි කාලගුණේ නැත්තම් ඉංගලිසින් කෙන වෙද කියලා අනික් සංකල්පේ තමයි දේශගුණය ඉංග්‍රිස්සියන් කෙනවා ලයි මේට් කිය මේකින් අපි බොහොම කෙටියෙන් මතක් කර ගත්තොත් කාලගුණය කියන්නේ මොකක්ද කියලා යම් සලකාබලන්න ප්‍රදේශයක මෙ සලකාබන්න ප්‍රදේශය ගමක් වෙඩ පුළුවන් පලාාතක් වෙඩ පුළුවන් බිස්ත්‍රික්්‍යයක් වෙන්න පුළුවන් කුමක් කෝ වේවා යම් සලකාබන ප්‍රදේශයක සලකාබල්න්න කෙටිකාලයක් තුළදී බොහෝ විට මේ සලකාබන්න කෙටිකාලය පැයි විසි හතරක්්‍යවත් දවසකට සීම වෙන. යම් සලකාබලන ප්‍රදේශයක සලකාබලන්න කෙටිකාලයක් තුළදී එහි පවත්තින වායගෝලියය තත්ත්වයට අපි කියනවා කාල ගුණේ හෙවත් වෙද එක කියලා යම් සලකාබලන ප්‍රදේශයක සලකාබලන්න කෙටිකාලයක් තුළදී පවතින වායගෝලිය තත්ත්වයට අපි කියනවා කාල ගුණය කියලා අපි පොඩ්ඩක්ඒක ලියාගම්මු ලියම ලියමු ලියන්නම් අපට කියත හැකි යම් සලකා බලන ප්‍රදේශයක යම් සලකා බලන ප්‍රදේශයක සලකා බලන කෙටි කාලයක් තුළ හෝවිට දෙැනගන්න මේ කෙටි කාලය පැයි විසිහතරකට සීමාාවෙනවා කියලා අනිවාරයෙන්හ පවතින වායිගෝලිය තත්ත්වයයි පවතින වාගෝලිය තත්ත්වයට අපි කියනවා කාල සොරි වෙ හෙවත් කාලගුණය කියලා මේක හැබැයි කෙටිකාලීන සංකල්පය. එතකොට කෘෂිකර්මාන්තයේ දී මේ අපි කතා කරන කාලගුණේ යටතේ අපි සලකනව වයිගෝලයේ පවතින තත්ව නැත්තම් වයිගෝලිය සංරචක මොනවද කාලගුණ යටතේ සලකන වයිගෝලිය සංරචක උෂ්නත්වය ඒමනත්න් ඉස්සරලලා මොබිට කතා කරත හැකි වර්ෂාපතනය පිළිබඳ ට උෂ්ණනත්වය පිළිබඳව ආලෝකයේ පිළිබඳව වයිගෝලයේ පවත්තින ගෙතමනය හෙවත් ආර්ද්‍රතාව පිළිබඳව ඒවගේම දර්ුවනේ වයිගෝලය එක තැනක ඉඳලා වත්තරකට වයිගෝලියය චලණය වී මෙහෙවත් වයිගෝල පීදනේ වැඩිතැනක ඉඳලා වයිගෝල පීදනය අන්ටන දක්වා වයිගෝලිය වාතය ගමන් කිරීම වන සුළඟ මෙන මිහිම එකක් තියෙනවා රිජු කාලගුණික සාධකයක් නොවුණත් අපට පුළුවන් මේ අතති වාශ්පී කරනය හෝ වාශ්පී උත්වේදනය කියන කරුණ ගැන කතා කරන්න වාපී කරණය හෝ ආශ්පී කරන උත්වේදනය මේක රිඩු කාලගුණික තත්ත්වයක් නොවින්ඩ පුළුවන් නමුත් මේ ගැනබි කතා කරනවා හොඳයි දැ මෙහිමනි කෘෂිකර්මාන්තයටතය අපිට සමහර දේවල් කෙටිකාලීනව වැදගත්තෙනවා කාලගුණය වගේ දේවල් හැබැයි කෘෂිකර්මාන්තය යන කෙටිකාලින ක්‍රියාව විතරක් නෙවෙයිනි දෙගුකාලීන ක්‍රියාවක් ඒ නිසා අපට වැදගත්වන තව සංකල්පයක් තියෙන න්න ඒකට කියනවා දේශගුණිය කියලා දේශගුණය කියලා කියන්නේ ඇත්තටම අර යම් ප්‍රදේශයක පවතින කාලගුණි දත්වයන් අපි දිනපතා මනිනවා කොච්චර කාලයක්ද අඩුම ගානේ වසර තිහකවත් කාලයක් තිස්ස මැනලා අඩුමගාන මේකාපි වසර තිහකවත් කාලයක් තිස්සේ වැරලා ඒ ප්‍රදේශයේ පවතින්න මේවායිගෝලිය තත්ත්වයන්ගේ සාමාන්‍ය අගයක් ප්‍රකාශ කලොත් අන්න ඒකට අපට කියන්න පුළුවන් දේශගුණිය කියලා යම් ප්‍රදශයක පවතින වයිගෝලීය තොරතුරු දිගුකාලයක් තිස්ේ වු වශයෙන් වසර තිහක්වත්ති සමෙනල ඒමත් ඒ ප්‍රදේශයේ පවතින වයිගෝලීය තත්ත්වයේ දිගුකාලීන සාමාන්‍යය. දිගුකාලයකට වළංගොලදිරතිර සාමාන්‍යගේ ප්‍රකාශ කලොත් ඒකට අපි කියනවා දේශගුණිය කියලා. එනම් අපි දේශගුණය කියලා කියන්නේ. අපට බොහොම කෙටයෙන් කියන්න පුළුවන් යම් ප්‍රදේශයක පවතින වයිගෝලීය තත්ත්වයන්ගේ දිගුකාලීන සාමාන්‍යමය අගයි ලෝtermම්රජ කියලා කියන්න පුළුව ඒනන් අපතු දියමු යම් ප්‍රදේශයක පවතින යම් ප්‍රදේශයක පවතිනවායිගෝල තත්වයන්ගේ වයිගෝල තත්ත්වයන්ගේ දිගුකාලීන සාමාන්‍යය. දිගුකාලීන සාමාන්‍ය අගය හෝ සාමාන්‍යය. මෙන මේකට අපි කියනවා දේශගුණිය කිය. මේ අයටති අපි කරන්නේ අර කියපු කාලගුණික තොරතුරු දිනපතාම වාර්තාකරනෝ වාර්තාකරනෝ වාර්තා කරනෝ එහෙම කරලා වසර තිහක් කැනකම් කරලා ඊට පස් අපේ අධ්‍යනය කර ලබට කියතැහැකි සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයට බරවාරි මාසි පායනෝ අගෝස්තු මාසි පායනවා මැයිජනිවල වර්ෂාව වැඩී අතර ම නොයිම් බෝ ක්ටෝබ ර්ෂාව වැඩී කියලා ඒ ප්‍රදේශයේ වායියගෝලී තත්ත්වය ගැන දිගුකාලයනව සාමාන්‍ය ප්‍රකාශයක් කරොත් දිගුත්සාකාරණ සාමාන්‍ය තත්වය ගැන කතා කළොත් සාමාන්‍ය තත්වය කියලමකම අන්න ඒකට කියන්න පුළුවන් දේශගුණය කියලා හැබ ඊළකට තියදේ මේකයි කාලගුණය වගේම දේශගුණය මැන දැක්වීමටත් අපි යොදාගන්න එකම වායිගෝලිය තත්ත්වය මොනොවද සලකන වායගෝලය සල්රච්චක වෙන්නේ මෙතනත් දරුවනී වර්ෂාපතනය එක වෙනසක්නේ ඊළඟට උෂ්ණත්වය අව්ව ලැබෙන හෙවත් ආලෝකය වයිගෝලයේ තියන තෙතමනේ හෙවත් ආර්ද්‍රතාව වයිගෝලීවාත එක තැන ඉදර තව තැනකට තල්ඩුවනෙ ක හෙවත් වයයිගෝල පීදනයේ වැඩිතනද්‍ර අඩුතුරට ගවන් කරන එක හෙවත් සුළඟ කලින් කිබ වගේම රිජු සංරචකයක් නොවනට කාලගුණේ දිී වගේම රිජු සංරචකයක් නොගුණට කාලගුණේදී වගේම මෙතින් දිත් අපි කතා කරනවා වාශ්පී කරන උත්වේදනය පිළිබඳව මෙන්න මේවතමයි දේශගුණේ යටතේ සලකන සංරච්චකයන් හෙවත් රාශීන්වේ දැන් අපි මෙම පාඩම යටතේ කතා කරන්න යන්නේ කෞද මේ දේශගුණ යටතේ ඒවගේම කෞුද මේ කාලගුණ යට තේ වැදගත්වන වර්ෂාපතනය උෂ්නත්වය ආලෝකයේ අදතාව සුලගහා වාශ්පීකරණය කියන්නේ කියලා ඕකතමයි මේ කතාව යටතේ අපේ සාකච්ඡාව දැන් කෙනෙක් අහන්ඩ පුළුවන් කෘෂිකර්මයේදී කාලගුණයත් වැදගත්ද දේශගුණයත් වැදගත් උත්තරේ ඔහු ළමයි අපට සමහර වෙලාවට මේ කෘෂිකර්මාන්තය යටතේ පවතිවා කෙටිකාලීන ක්‍රියාව කෘෂිකර්මාන්තය යටත අපි සමහර වෙලාවට කරනවා කෙටිකාලීන ක්‍රියාව වැදගත්වවෙන්නේ කෙටිකාලන වශය අන්න ඒ වගේ ක්‍රෂිකර්මාන්තයේ දී අපි කරන මේ සමහර කෙටිකාලීන ක්‍රියාවන් සඳහා තීරණ ගන්නකොට ඒ සඳහා සංවිධානය වෙනට අපට වැදගත්වෙනවා කෙටිකාලීනව වායවෝලයේ විස්තන කරන කාලගුණේ උදාහරණයක් බිම්සකස් කරනකොට මේ තද වර්ෂාවද පායනවද මේ පායන කාලයද අද වහිනවත් වගාාවට වල්නාශරයෝදනකොට. ගවට කුමිනාශරයෝදනකොට. වගාවට පොහොරයෝදනකොට වගාවට ජල සම්පාධනය කරන්ියනකොට මෙවා කෙිකාලීන සාත්තුකිය. මේ වකරත් දැබල්ලවද වහිනවද පායිනොල් සුලංකදද ආදී වශයෙන් තම අපි කටයුතු කරන්න. හැබැයි කෘෂිකර්මාම්පේදී කරන සමහර ක්‍රියාවන් ලෝග ටර්ම් හෙවත් දිගු කාලීන වෙනවා. කෘෂිකර්මාන්තයේ දී අපි කරන දිගුකාලීන ක්‍රියාවන් සඳහා අපට වැදගත්වෙනවා දේශගුණය උදාහරණයක් තමයි මේ ප්‍රදේශයේ වගා කරන බෝගමුණුුවද මේ වගාව පවත්වාගන්න ක්‍රමයමොකක්ද පරතරය මුණුව වගේ රුතියන්නේ මේ වගාවට ගැලපෙන ජල සම්පාදන ක්‍රමය මොකක්ද වතුර දාන ක්‍රමය මොකක්ද මේවා දිගුකාලීන තීරණ වෙන විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ දී මේ වගේ දිගුකාලීන තීරණ ගන්නකොට අපට දේශගුණේ වැදගත්වය නො කෙටිකාලීන තීරණ ගන්නකොට අපට කාලගුණේ වැදගත්වය අඩු වැඩි වශය හරිද හොඳයි අපිහෙනම් මේ පාඩමයටත්තේ කරනවා කිේ ොකක්ද මේ කාලගුණය හෝ දේශගුණයටතේ හමෝන වර්ෂාපතනය උෂ්නත්වය ආලෝකය ආද්‍යතාව සුළඟ හා ප්‍රජු ආයුගෝලී තත්ත්වයක් නොුනත් වාශ්පී කරල උත්වේදනය මොනවද මේ කියන්නේ කියර නැත්තම් මේවා මොනවද කියලා ඉගෙනගන්න එකයි කරන්ඩයන්. එද අපි කතා කරනවා අඒකෙන් පලවෙනි දේශගුණක හෝ කාලගුණික සංරචකය කෞද වර්ෂා පතනය අප ඉංග්‍රරිිසියන් කෙනවා රේන්ෆෝල් කියල. තමයි වර්ෂාපතනය කියලා කියන්නේ වයිගෝලයේය ඉඳලා පොලොවොට නැත්ත වයිගෝලයේ තියන ජලය බිදු වශයෙන් පොලෝට ලැබෙන එකයි. ජලය ලැබෙන්න්නේ කොහොමද බිදු වශයෙන්. වැදගත් දෙයක්තිරවා ජල බින්දුවක් කියලා සලකණ්ඩ නම් මෙයාගේ විශ්කම්භය මිලිමීටර් එකට වඩා වැනි වඩෝන පහට වඩා අඩුවෙන්ඩුව. මිලම එකට අඩුනං ඒ අපි රේන් ෆෝල් ෙවත් වර්ශාපතනය කියලා කියන්න නෑ පහට වැඩිදං හෙමක කියන්නේෙත් න එවනම් වායගෝලයේ සිට පොළගොට ජලය බින්ඳ වශයෙන් ලැබීම වර්ෂාපතනයයි මේ ලැබෙන දැලබින්ඳුවක විෂ්කම්බය මලිමිටස් එකත් පහත් අතර විය යුතුයි.හරිද දැනගණ්ඩ මෙතර කියල තියෙනවා මේ වර්ෂාපතනය කියලා කියන්නේ එක්තරා චක්‍රාකාර සිද්ධියක ප්‍රතිඵලයක් කියලා මොකක්ද මේ වර්ෂාපතනය පියවරක් වෙච්චි මේ චක්‍රාකාර සිද්ධිය එකට අපි කියලා ජල චක්‍රය කියලා ඉංග්‍රරිිසියෙන් කියනෝ හයිෝලෝජිකල් සයිකල් කියල මොකක්ද ජල චක්‍රය කියන්නේ අපි නිකමට වගේ ජල චක්‍රය අර්ථදක් වල ඊට පස්තිිමං ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න මයි දල චක්‍රය කියලා කියන්නේ පෘතිවිගෝලයේ යම්ස්ථානයක පවතින දලය බිවිධ ස්ථානවල බිවිධ ආකාරයෙන් බිවිධ කාලගත කරලා යලිත් මුල් අවස්ථාවට පත්වේෙන ඒමනත්තන් ජලය කියන පධාර්ථය ප්‍රතිවිගෝලය තුළ මාරුවෙන් මාරෝට එක එක තැන්ගොල එක එක කාල ඉන්න එකට තමයි අපි කියන්නේ ජල චක්්‍රිය කියල. දැවබ දන්නදයක්ති වෙන පෘතිවී තුළ ද්‍රව්ව චක්‍රීරණය වෙන. ක්‍රී කරන එබන එකම දේ ජලයනවෙයි ඉතින් මේවගේ පෘතිවයේ චක්‍රී කරණ එබන එක එක දෙක හැසිරීම අපටේ චක්‍රමකින් දක්වාන්න පුළුවන්. කාබන් පෘතිවිගෝලය තුළ ත්තම් පරිසරයේ චක්‍රී කරනයම කාබන චක්ක්‍රය. නයිට්‍රජන් නाइට්‍රජන් චක්්‍රය ඒගේ දලයයක්ත් පෘතිවිගූලී මෙහම සිද්ධබන චක්‍රී කරනයට අපි කියනෝ ජල චක්‍රය තියලා එමන මොකද දල චක්්‍රය කියන්නේ පෘතිගෝලයේ යම්ස්ථානයක පවතින ජලය මුදර මත්‍රතියාගැඩ දල චක්‍රයකයන්නේ ගයේ යම් ථානක පවතින ජය බවිධ ස්ථාන වල බිවිධ ආකාරයේ වෙවිධ කාලගත කර යළිත් මුල් අවස්ථාවට හෝ මුල් ස්ථානයට පැමිණීම වෙන අපිලිය මුදහෙන හොද මතගතියාගන්න මේක හන්ඩ පුළුවන්දයක් පෘතිවිගලයේ යම් ස්ථානයක පවතින ජලය තිවිගූලයේ යම් ස්ථානයක පවතින ජලය විවිධ ස්ථානවල විවිධ ආකාරයෙන් විවිධ කාල ගත කර යලිත් මුල් අවස්ථාවට පැමිණීමයි. යලිත් මුල් අවස්ථාවට පැමිණීමයි. මෙන්න මේ ජලචක්‍රය කියන සංසිද්ධියයේ එක පියවරක්වෙනවා වර්ෂා පතනය ම පොඩ්ඩක් මතක්කරන්ඩද මේ ජලචක්‍රය ගැන දරුවනේ කතාකරන්ඩයන් දලවශයෙන් මේ මොනවද ජලචක්‍රී හම්බවෙන පියවර කියන එකයි ඒ ගැන ඉදිරිීති අපි සටහන දිරිපත් කරනවා උදරිත කරලා නමු පොඩ්ඩක් බලාගම්මුූද. ළමයි මේ විදිහට තියෙනවා කිසියම් කඳුකරප්‍රදේශයක් න්න ොහොම ඉතින්ගේ කඳුකරප්‍රදේශයක් තියෙනු මේ වගේ සාගරනැත්තං බෑවුම් සහිත ජලාශ තියනු මේ වගේ ගොඩබිම් තියනු මෙහෙම ශාකතියනවා වෙන්ඩ පුළුවන් අතුන් ඉන්නවා වෙන්ඩ පුළුවන් මෙම ජලාශ තියෙනවා වෙන්ඩ පුළුවන් සූර්යා ඉන්නවා මේතින් ජලචක්‍රය අඳින්ද ගියුත් වැදගත්තන දේවල් මේ වගේ කඳු මුදනේ තියෙනවා වෙන්ඩ පුළුවන් අයිස්තැන් පත් වෙලා ද්‍රැව ප්‍රදේශ වල ද මොනවද මේයටතේ වෙන්ඩ පුළුවන් දේවල් මේ ජලචක්‍රයටදේ ළමයි එක පියවරක් තමයි ජලචක්‍රයේ මේ පසෙන් ජලාශවලින් සතුන්වැනි පුෘෂ්ට වලින් වාශ්පීකරණය සිද්ධ වෙනු ශාකවලින් සිදුවන්නේ මොකක්ද ශාකවලවායකොටස් සරහ ජලේ වාශ්පිලිසනික උත්වීමට අප කියනවා උත්වේදනය කියලා පිවරවල් දෙකින්මවායිගෝලයට ලැබෙන්නේ ජල වාශ්පයි මොකක්ද පොලෝපෂ්ටේ ජලාශ වලින් සතුන්වනි පුෘෂ්ට වලින් වයිගෝලට ජලය වාශ්ප වෙනවා අයි කියන්න ද්‍රව ජලයේ වාශ් පවට පත්වෙනවා ශාකවල පවතිනවායවකොට සරහ දලේ වාශ්පාකාරයෙන් නිකුත්වීම හෙවත් උත්වේදනය සිද්ධ වෙනු මේ ක්‍රියාවන් දෙකේ එකතුවට අපි කියෙනවා ඉවැපු ට්‍රස්පිරේෂන් හෙවත් වාශ්පී උත්ස්වේදනය කිය කො මේ වාශ්පී උත්වේදනය මගින් වයිගෝලුඩ ලැබෙන ජලවාශ්ප මේ ජලවාශ්ප යම් කාලයක්වායිගෝලයේ එඒහාට මෙහට ගමන් කරනවා හැබැයි දැනගන්න අඩුම කාලයක් තමයි ජලචක්‍රී ජලවාශ්ප පවතින් මේක සාමාන්‍යෙන් දින දහයක් දාහතරක් වගේ කාලයක් වෙන එතකං ශ්පි උත්වේදනය මගින් ලැබුණු ජලවාශ්ප වයිගෝලි හට මෙහට ගමන් කරන වෙඩ පුුව ට මේක තවොදුරටත් ඉහරට ගමන් කරනවා ගමන් කරත්දි මේක සිල් වෙලා ගනී බවනය වෙනවා. මේ වාශ්පය ගනී භවනය වීමෙන් කුඩා ජල බිඳිති හටගන්නෝ බිඳිති කියන්නේ බිින්ඳුවරට වඩා ප්‍රමාණයෙන් කුඩා උදරිය. බිින්ඳුනම් ප්‍රමාණයෙන් විශාලයි බිඳිතිහිවා ද්‍රොප්ලටස් ප්‍රමාණයෙන් කුඩයි. මේවක ජලබින්තුුතු ගනාවක් එකතු වෙනවා ඒකුල්ලන්ගේ සංසක්ති බලවලින් හැදිලා වායගූලයේ හටගන්නවා. බලාකුන් හටගන්නවා වායි ගෝලයේ. වලාකුණු හටගන්නේ වාශ්පී කරනය මගින් ඉහළ ගවන් කරපු ජලවාශ්ප ඉහ අහසේදී අඩු ෂ්නත්වයට ලක් වෙලා සිසිල්වී ගනිී භවනය වෙලා ජල බෙජිති බවට පත්වෙන මේ බිඳිති එක්කාසුවීමෙන් හටගන්නා වියහ වලාකුණු වෙන. ඉළකට වලාාකුළු වශයෙන් පවතින ඔ ජලය, වලාකුළු හෙවත් ඉයස ආල් ඉහල් අහන්සේ ඉඳලා පොළවට ලැබෙනෝ. කොහොමදක වෙන්නේ මේ වලාකුළ වල තියෙන ජලය කිසියම් ක්‍රමයක් මගින්. තවදුරටත් අඩු උෂ්ණත්වයට ලක්කුණොත්. වලාකුළ වල පවතින්නේ කුඩා ජලබිදිිතුයි ය ප්‍රමාණයෙන් කුඩ යෙනිසාක් ගුරුත්්‍රය අරතිී පහලට කඩය වැටන්නේෙනෑ. හැබැයි මේ ජලබිඳිති. යම් ක්‍රමයකින් තවදුරටත් අඩු උෂ්ණත්වයට ලක්වුණු. බිඳදි ලක්වෙනවා තවදුරටත් අඩු උෂ්ණත්වයට ප්‍රතිඵලය වෙන්නමකක්ද ජලබිජිති ගණනාවක් එකතු වෙලා ජල බිදු බවට පත්වෙනවා මේ ජල බිදුුවලට තියනවා අධික ස්කන්දයක් ප්‍රතිඵලයේ වෙන්නේ ඒවා ගුරුත්ව යටත පහල්ට කඩා වැට මෙන්න මේකට අපි කියනවා වර්ෂා පතනය කියලා මෙන්න මේකට අපි කියනව වර්ෂා පතනය හෙවත් රේන්ෆෝල් කියලා දැනගන්ඩ වර්ෂාපතනයට අමතරම මේ වලාකුල් හෙවත් ඉහල අහසේ තියන ජය පොළවොට ලැබෙන සියලුම ක්‍රමවලට අපි පොදුවේ කියනවා වර්ෂනය කියලා ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රසිපිටේෂන් කියලා ඉහල අහසේ හෙවත් වලාකුළුවර සිට පොළවොට ජලය ලැබෙන සියලුම ක්‍රමවලට අපි කියනවා වර්ෂණය කියලා ලාකුලුවලේ දලා පොුවට ලැබෙන දලේ ලැබුණේ බිින්දු වශයෙන්න්නම් එ බිින්දුවක විශ්කම්භය මිලිමීටස් එකත් පහත් අතර නම් එයා වර්ෂාපතනය වෙනවා. වර්ෂාපතනය ජලචක්‍රය පියවරක් වෙලා තියෙන්නේ මේ විදිහටයි. එතකොට දරුවුණේ මේ වර්ෂනය කියන ක්‍රියාව තුළ ඊල අහසේන්දල පොළොවට දලේ ලැබෙන සියලුමුක්‍රමතියෙන්වා ක්‍රමෝල්ට උදාරණයක් වර්ෂාපතනය බිඳදුු වශයෙන් ලැබෙනවා. ඒහමනත්තං හිමවශයෙන් ලැබෙනු හිමපතනය. ඒ වනැත්තං වර්ෂා බිින්දුලල්ටව ප්‍රමාණයෙන් කුඩා ජලබිදිිති ලබෙන. ඒවට කියනවා අපි ස්ලී් නැත්තං හේල් ැත්තංක් තුොහින කියලා. ආදී වයෙන් අයි වශයනු සමහල්ලට ලබෙනවා නොය යිස්වර්ෂාවකය. යිගෝලයේ ෙවත් ඉහල ඉඳලලා පොළොවොට ලය ලැබෙන සියලුම කම ර්ෂණය වෙනවා මේකින් වැදගත් ප්‍රමුඛ ක්‍රමයක් තමයි අපේ රටට වර්ෂාපතනය හරිද වර්ෂාපතනය හැර වර්ෂනය සිදුවිය හැකි තවත් ක්‍රමතියෙන දැන් එතකොට මෙහිම ලැබෙන ජලයෙන් කොටසක් එකඉල්ලේම පසට ලැබෙන වර්ශාපතනය මගින් ලැබෙන ජයන කොටසක් එක ඉල්ලේම පසට ලැබිලා පසට ඇතුල් වෙනවා ඕකට අපි කියනවාක්කාන්දුව කියලා ොටක් එක එල්ලේ පසට ලැබෙන් නඇැතුව ගස් ගොඩනැගලි වැනි බාධක මත පතිත වෙනෝ එක එක එල්ලේ පසට ලැබෙන්නේ නැහැ මේ ගස් ගොඩ්නැගිලි වැනි බාහිර බාධක මත පතිත වෙනෝ මේකට අපි කියනවා ඉන්ටර්සප්ෂන් හෙවත් අතුරු කඩනය කියලා මේකට අපි කියනවා ඉන්ටර්සෙප්ෂන් හෙවත් අතුරු කඩනය කියලා තවකොටසක් පසට කෙලිම ලැබිලා පසට ඇතුල් වෙනු මේ විදිහට යම් පස්සකට ජලය ඇතුල්වීමට අපි කියනෝ කාන්දූ කියලා කාන්දුවමගින් ඇතුල්ලූ ජලයෙන් කොටසක් පසේ උඩ කලාපී රැඳෙන අතර තවකොටසක් පසේ යටට ගමන් කරනු පසේ යටට මේ විදියටට කාන්දුවෙන් ඇතිවුල් වූ ජලයෙන් කොටසක් ගමන් කිරීමට අපි කියනවා ඩීපකොලේෂන් හෙවත් ඇතුල් කාන්දුව කියලා ඇතුල් කාන්දුව මගින් ඇතුල්ලූ ජලේ ගමන් කරනවා පසේ තියන දියසීරාව සහිත කලාපේට ඒකට අපි කියනවා භූගත ජලය කියලා පසේ ඇතුළේ තිෙනවලමයි ජලේ ැබිල ලැබිර ලැබිල ජලයෙන් සංකෘපතූ කලාපයක් මේ පසේ ඇතුළේ තියෙන ජලයෙන් සංකෘප්තූ කලාපේට තියෙන ජලේට අපි කියනවා ගවන්් වෝටර් හෙවත් භූගත ජලය කිය කොට ූගත ජලයේ පෝෂණය කරන්න භූගත දලේ ගල න බාදෙන්නේ මේ ඇතුල් කාන්දූ වගේ එතකොට වර්ෂාපතනය මගින් ලැබෙන ජලයෙන් කොටසක් මේ විදිහට කාන්දුව මගින් පසට ඇතුල්දෙනවාට අමතරව තව කොටසක් පස මතුපිටින් හෝ පස යටින් සමාන්තරව හරහට ගලාගෙන යනු පොලෝපෘෂ්ටයකට සමාන්තරව පසක ජලේ ගලායාමට අපි කියනවා ප්‍රනෝෆෆෙවත් අප ධාවය කියලා ඩිින් ගලා ගයාානං සර්ෆස් රනෝ්හෙවත් මතුපිට අපධාවී වෙනවා පොලො වැටිං ගලා ග්‍යයානං සබ්සර්ෆස් රනෝ්ෙවත් උපපුෂ්ටීය අපධාවය වෙන. නැම් මොකක්දමේ වෙලාතිෙන් පෘතිවිගෝලයේ යම්ස්ථානයක පවතන දැළිය බිවිධ ස්ථානවල බිවිධ ආකාරයයේ බිවිධ කාලගත කරලා යලිත් මුල් අවස්ථාවට එන්ඩ පුල්ලුව. මෙන මේකට අපි කියනවත් ජලත්‍රක්ක්‍රිය කියලා එතකොට දරුවනේ වර්ෂනය හොවත් වර්ෂා පතනය කියන්නේ අපි කතා කළේ වර්ෂනය වන ආකාරයක් වන වර්ෂාපතනය පිළිබඳවයි මේක ජලචක්‍රය පීවරක් වෙන අපි දැන් කතා කලා කාල ගුණේ පිළිබඳවා යම්ප්‍රදේශයක පවතින වයිගෝලිය තත්ත්වයන්ගේ කෙටිකාලීන බලපය යම්පදේශයක පවතින වයිගෝිය තත්වයන්ගේ දිගුකාලීන සාමාන්‍ය දේශගුණේ වුණ යටත අපි කළි කාලගුණ තුරතුරු ආසන්න වශයෙන් වසර තිහෙක කාලයක් ති සේකතු කරලා ඒමත්ත ඒ ප්‍රදේශයේ පවතින දේශගුණික තත්ත්වය සාමාන්‍යගයක් වශයෙන් ඇවරෙජ්ජිකක් වශයෙන් ප්‍රකාශයට පත් කළ. අපි සලකාබල සංරාජකය කාලගුණය වේවා දේශගුණය වේවා මේ අයටත්ත අපි යොදාගත්තේ එකම පැරාමීට ස්නැත්තං පරාමිතන් කීපයක් මොනොහද වර්ෂාපතනය උෂ්නත්වය ආලෝකය ආදතාව සුළඟ මීට අමතරම ක්‍රජු පායගෝලිය තාත්ප්‍රයක් නොවනත් වාශ්පී කරණය හා උත්සේතයි. අපි දැ මෙම පාඩමයට තය කරනවාකිවගේ දරුවනේ මේ එක්කෙක් දේශගුණ හෝ කාලගුණ පරාමිතියක් යන කුමක්ද කියනය එක වෙනවෙනව කතා කරන එකයි. යට මුලින් අපි කතාවට තෝරගත්තකවද වර්ෂාපතනින් අපි කිව්වා වලාකුළුවල ඉඳලලා නැත්තං ඉහල අහසේ ඉඳලා පොළවට දලේ ලැබෙනවා බින්දුු වශය. ලබෙන ජල බිඳදුවක විශ්කම්භය මිලිමිට එකත් පහත් අතර වියයුතුයි කිව් අපි ඊළඟට කිව්වා මේ වර්ෂාපතනය කියන්නේ ජලචක්‍රේ පියවරක් කිය මොකක්ද ජලචක්‍රයකන් ප්‍රතිවිකෝලේ යම්ස්ථානයක පවතන ජලය විවිධ ස්ථානවල බිවිධ ආකාරය ජිවිත කාලගත කරලා ජලි මුල් අවස්ථාවට පැමිණීම කිව්වා ඉතින් මං සරල ඉලස්ට්‍රේෂණ එකක් නැත්තං කුඩා සල්ල රූපයක් ්‍රදාගෙන මේ ජලචක්‍රේ විස්තර කරණඩයි කල්පනා කළේ ාගරරි ජලජක්‍රයක් අඳදාව මේ සංරජකටික අනිවාර්ය මාදීන්ට වෙන සූර්යා අයිස්කඳ දලාශයක් භූගත ජලයේ ශාක සතු වලාකුල් මොනුවද ජලජක්‍රය හමුණු පියවර පස ශාක්ල්සර පසෙන් දලාශෝවලින් සතුන්ගෙන් වන වාශ්පී කරණය බෝගෂාක වල උත්ස්වේදනය මේ දෙක තුව වාශ්පී උත්ස්වේදනය ජලවාස්ස වයිගෝලය තුළු සැරිසරීම ගනිී භවනේ මගින් වලාකුළු හට ගැනී වලාකුළු සිරින් පොලොඩ දලේ ලබෙන ක්‍රමහෙවත් වර්ෂනයතා වර්ෂාපතනය ඉන් කොටසක් ගස් ගොඩ්නගලි වැනි බාධකමට පතිතුවීම හෙවත් අතුරු කලනේ වර්ෂනය හෝ වර්ෂාපතනය මගින් ලැබම දලයෙන් කොටසක් පසට ඇතුල්වීම කාන්දුව කාන්දුවමගින් ඇතුළදූ දලයෙන් කොටසක් පසේ ගැවරටම ගමන් කර භූගත දලේයට එකතුවීමහෙවත් ඇතුල් කාන්දුු නැත්තං ගැුරු කාන්දු වර්ෂනයමගින් ලැබූ ජලයන කොටසක් පසට ඇතුල් නොවී පසමත ගලායාම හෙවත් අපදාවේ භූගත ජලයේ නිශ්චලව පවතින් නැතුව පසතු හාමිහා ගමන් කිරීම හෙවත් ගෞන්් වට මමන් සේවත් භූගත ජන සංචරණය අවසාන වශයෙන් මේ ජලචක්‍රයේ දලේ දිගුම කාලයක් වසර තිස්්ධාක්තර මදිික කාලයක් අවු තිස්ධාක්තර මදිික කාලයක් ැදී පවතින තව ආකාරයයක් තමයි මේ දක්වල තියෙන අයිස්කම. හරිද ඒනම් අමංග බොඩි රිපත් කරලා තිෙන්නේ වර්ෂා පතනය පියවරක් වූ ජලචක්‍රය කියන්නේ මොකක්ද කියන එකයි පෘතිවිගූලය යම්ස්ථානයක පවතින ජලයේ විධස්ථානවල විවිධ ආකාරයෙන් විධ කාලගත කරලා ජලිත් මුල් අවස්ථාවට පත්වීම ජලචක්‍රිය වුණා. ඔන්න අපි බලමු කෝමොද ජලචක්‍රිය පේවර විස්තර කරන්නේ කියලා ජල චක්‍රය පියවර වා උත්වේදනය පොළව ගලාශ සතුන්බනි පුෂ්්‍රයන්ගෙන් සිදුවන වාශ්පී කරණේ හා ශාකවලින් සිදුවන උත්වේදනයක් තැන පීවර දෙකේ එකතු. අි කල්නොත්කිවවා යම්ශාකයකවායව කොට සරහා ගලේ වාශ්පාකාරයෙන් ඉවත්වීම මොකත් උත්වේදනය කියලා. දෙවන පියවරවායිගෝලියය ජලවාශ්ප සංසරණය අර වාශපිය උත්වේදනය මගේ වයිගෝලයට ලැබුණ දලවාශ්ප වයිගෝලයේ තුළ යම් කාලයක් එහාමිහා යනෝ මේ කාලේ ඉදින දහයක් දාහතරක් වට පුළුවන් හැබැයි මතකතියාගන්න බහවරණවලට හන්න පුළුවන් දෙයක්. ජලචක්ක්‍රය තුළ ජලය අවම කාලයක් රැඳී පවතින්නේ කවුරු විදිහට දෙළමයෝ මෙන්න මේ ජලවාශ්ප විදිහටයි. අවම කාලයක් සරී. වයිගෝලයේ තුළ ජලචක්‍රේ තුළ අවම කාලයක් රැඳී පවතින්නේ ජලවාශ්ප විදිහට එක හොඳට මතරතියාගන් බගවරනවොට හොඳස්ථාන්. ඊළකට තවේකක් තමයි වලාකුළු බවට පත්වීම. අන්න දලවාශප ඉහල අවකාශයට ගොස් සිසිල්වෙනෝ ගනී බවලේ වෙනවා වායිගෝලයේ සැරිසරණ ජලබිජිත් සාධනවා මේවායත් තියන සංසක්ති බලය හින්ද එකිනෙකාට සම්බන්ධ වෙලා කව්ද හදන්න දරුවනී මේ ගොල්ල හදනවා වලාකුලි වලාකුළු කියන්න දරුවනේ ජලවාශ්ප සමූහනයේ ප්‍රතිඵලය. තිය ජල බිඳිති ජල බිඳිති ජල බින්දුවලට වඩා ප්‍රමාණයෙන් කුඩයි ස්කන්දයෙන් කුඩයි ඒ නිසා ගුරුත්වයටති පහලට කඩාවටෙන් නිනෑ. ඔන්න කඩා වැටන සිද්ධිය වර්ෂරය එකකට අප ඉංග්‍රීසින් කෙනව නිකමට ඔන්නම් ප්‍රෙසිපිටේෂන් කියලා ප්‍රසිිපිටේෂන් කියලා කියනවා වයිගෝලයේ සිට නැත්තා වලාකුළුවල සිට පොළොවට ජල එලැබෙන සෙලු මාආකාරවලට කියනවා වර්ෂනය කියලා. වර්ෂාපතනය හිම පතනේ අයිස්පතනය අර වැසිබින්දුවලට ප්‍රමාණයෙන් කුඩායිව දැන්වුව ධාරණයක්ඔය අපි නුවරෙේලේ පැත්ත එහෙම ගිහාම නිකක් හිී වැහැබිඳුව ගිව වැටන්නේ. ඌ අට අපි කියනවා තුහින කියලා. ඊළඟට අතුරු කඩනය මේකටත්මන් නිකමට වන් අන්ටර්ම් එක දෙන්නම් මේ වට එකක් අමුතු වචන හිදා. ට අප ඉංග්‍රීසියෙන් කියනවලමයි අතුරු කඩනයට ඉන්ටර්සෙප්ෂන් කියලා. වර්ෂණයටය ලැබෙන ජලයේ එක එල්ලේීම පොළුවට ලැබින්හැ ඒ ගොඩනැගිලි වැනි බාධක මතු පතිත වුණොත් ඒ අතුරු කඩනය වෙනවා. ඊළඟට කාන්දුව. වර්ෂාපතෙන් ලැබ ජලයන කොටසක් පසට ඇතු ලුුණනං කාන්දුව ඕනින්නම් දැන ගැන්ට අප කියනවා ඉන්ෆිල්්‍රේෂන් කිය මම හැමේකම දින්න වැදගත්තේයි පුඩ්ඩක් මතක් කලියෝගුල්ලන්ට මේකට කියනවා ඉන්ෆිල්ට්‍රේෂන් කියලා ගොධනික්ව සාමාන්‍ය දේවල්න්නේ ඊලකට මේ ඇතුුකාන්දුව ගැඹුරුකාන්දු හෝ ඇසීමටත්ව න්නම් අපි කියනවා මේ කාන්දුව මගින් ඇතුළුවන ජලය දැම්ීම මේ ඇතුළුට ජලයෙන් කොටසක් පසේ උඩ කලාපේ රැඳිනවහුම හැබැයි තව කොටසක් කොටසක් විතර ස ගැඹූරටම ගමන් කරනවා මෙම පසේ ගැඹුරටම ගමන් කරනට තමයි අපි කියන්නේ ඇතුල් කාන්දු ගැඹුරු කාන්දුුවැස්සීමකට සමහරු කියනවා අලමයි ඩීොලේෂන් කියලා සමහරු කියනවා ඩීපර්ොලේෂන් කියලා එතක මේක තමයි භූගත ජලයට එකතු වෙන්නේ ඒගට තියෙනවා භූගත ජලචලනය භූගත ලට ඉංග්‍රීසින් කන ග්‍රවන්් රෝට කියලා එක එහට මෙයාහට පස තුළ ගමන්ක නොගුල සමහල්ලට අහලත් ඇති ලමියෝ භූගත ගංගාවන් ඇත්තාාවකිෙන අන්ඩගවන්් රිවර්ස් කියලා පොළොව යටත්තියෙනවා ගංගාවන් ඕවා තුළ විශාර ජලස්කන්දයන් එහාට මෙහාට ගමන් කරින්. හරි එවගේ තවපීවරයක්තමයි අපධාවය මේකට සහර ඉග්‍රීසියන් කෙන රනෝස් කියලා අපධාවය පොලෝපෘෂ්ටයට සමාන්තරව ගලේ ගමන් කරන මෙතැන්දි පොෝපෘෂ්ට උඩින් ැහි තන්කු දරුවනේ මේතිය පොළෝපෘෂ්ටේ කිය පොලෝෘෂ්ට උඩින් ගලේ ගමන් කළු අපි කියනවා සර්ෆස් ර ෙවත් මතුපිට අපදාවය කියලා මේකට අපි කියනවා සර්ෆ රෝෙවත් මතුපිට අපදාවය කියලා සමහරවෙලා මේ ජලය ගමන් කරන මේ තිය පොළෝපෂ්ටේනම් තිය පොළෝපුෘෂ්ටනම් සමහරවෙලාට ජලය ගමන් කරනවා ොලෝපපුෂ්ටට උඩින් ඒකට කියනවා මතුපිට අපධාවය කියලා සමහර වෙලාට මේ ජලය ගමන් කරනවා පොළෝපෘෂ්ටේ ට ඒකට අපි කියනවා සබසර්ස් රනෝ ෙවත් උපපුෘෂ්ටීය අපධාවය කියලා අපදාවය නාකාර දෙකම සිද්ධ වෙනවා අපධාවී හොඟාක් වෙලාවට සිද්ධවෙන්නේ ළමයි බැවුම් සහිත ඉඩම්බලයි මේ වගේ බැවුම් සහිත ඉඩමක් තියෙනවනම් මේ බෑහුමදිගේ ජලය ගලාගෙන යන්න්න පුළුවන් බැවුම්ම යටිනුත් ගලේ ගලාගෙන යන්න පුළුවන් බැවමේ උඩින් ජලේගලාගියොත් ප්‍ර මතුපිට හෙවත් පෘෂ්ටි අපදාවේ වෙනවා බැවම යටින් ජලේ ලාගියොත් සබ්සෆස් සෙවත් උපපුෂ්ටියය අපදාවේ වෙනවා. මේම අපධාවේ වෙන ජලය කොහට දවසානී යන්නේ. මේ දලේ ගිහිල් එකතුවෙනවා පසේතියන මේවාගේ අවපාතනවල ජලේ පිරුණු පත්වයන්ට. මේ වට අපි කියනවා චල ප ජලාශ කියන්න පුළුවන් නැත්තං ජල ප්‍රභාවයන් කියන්න පුළුවන් එම නැත්තං ගංගා ඇලදුල කියන්න පුළුවන් මෙරභිකි ජලාශ කියලා ට බොඩිස් කියලා ඉංගරිිසියෙන් කියනවා මේ වටතමයි මේ දලය ඇතුවෙන් දැනගණඩ ජලාශයකට නැත්තං ගංගාවකට උඩින්මතු යන වගේම මතුබිට අපදාවේ යටනුත් අපදාවේ මකින් ජලේ ලැබෙන්ඩ පුලුව ඔය දෙක මගින්ම ගංගාවට ජලේ ලැබෙන් කට මේ කතා කරලා තියෙන දරුවනී ඔය කියන්නාහු රණෝ හෙවත් අපධාවේ පිළිබඳයි හැබැයි මේ අපදාවයත් එක්කම සමහරුන්ණ මතක් වෙන දෙයක්ති යෙනවා මේ අපදාා ජලයේ පවතින චාලක ශක්තියහි දමකොද වෙද්න්නේ සෝදාපාල් හෙවත් පාංශුකාධනය සිද්ධ වයෙන එකත් අමතක කරන්නට එපා. ඔන්න අපධාවයෙන් පස්සේ අපි හම්බ වෙනු අයිස්බෝර්ග හෙවත් දිගුම කාලයක් ජලචක්‍රේ ජලේ පවතින ආකාරය වසර තිස්දක් තරම් දිගු කාලයක් වඩ පුළුවන් මොනුවද අයිස්කඳු විදිහයට දැනගන්න ජල චක්‍රය පවතින ජලය පවතින ස්ථායි ආකාරය අයිස්කතු බවඒ හොල්ලන්ඩ බැද්දිගු කාලයක් ඒ විදියට නතිය එතකොට ළමයිනේ මේ ජල චක්‍රය කියන චක්‍රයේ මේ වගේ රූපයකුත් අපට දක්වඩ පුළුවන් මේක ඉතින් නිර්මාණය කර බරූපයක් මේකනු දක්වලතිී අර පීවර තමයි ලෝ කියල කියන්නේ සර්ෆස් රනෝ් එකකට තමයි මතපිට අපධාවේටයි මේ විදිහයට මේ ජල චක්‍රය තුළ ජලය ගමන් කරන ආකාරය තමයි මේ දක්කන ති. එතකට ඔගුල්ල අර මම ඉදිරිපත් කරපුවාකාරයේ රූපයක් දලවශයෙන් අවස්ථාවක් ලැබුණොත් අඳන්න දැනගන්ට ඕන්න හැබයි. ඒ මගින් අපට පුළුවන් අර ම බලිින් දල පෙන්නුයි අපට යම් අවබෝධයක් ලබාගන්ට ජලචක්්‍රය පිළිබඳ මේ වගේ රූපයක් දැලවශයෙන් තමන්ට නිර්මාණය කරගන්න පුළුවන්න්නම් ප්‍රමාණවත්ය. මකොද ජලචක්්‍රේ රූපයක්ඇඳ විස්තර කරන්න කිවූ මේ වගේ අර සංරශකටගති රූපයක් අඳින් අර වගේ මුද්‍රණය කරපු අලංකා රූපයක් අඳින්ට අවශ්‍යයෙන් හ මේ වගේ රූපයක් ඇඳලා විස්තර කලානන් ඒ ප්‍රමාණවත්තය එතකොට මේ ජල චක්‍රේ තියන එක පියවරක් තමයි වර්ෂා පතනය කිය ඉති අපට මේ නිසා ජලචක්‍රේ වැදගත්තේෙන පරෂාපතනය ලබාදීමට මේක ස්වභාවිකව වසර මිලියන ගණනාව ක්‍රියාත්මකුණු චක්්‍රයා හැබැයි මෙතන්දිව පොඩ්ඩක් මතක් කර ගම්මු මේ ජලචක්‍රය කියන මේ සුවිශේෂ චක්‍රය මත මිනිසා විසින් ඇම්නම් බලපෑම් ඇති කරනවා මේ ජලචක්ක්‍රය විඩ සංගට්ක මත මිනිසා ඇති කරන සමහර බලපෑම් හිත කර වඩත් පුළුවන් අහිතකර වෙන්ඩත් පුළුවන් අපිට මතක නම් දෙදස් එක තරම්. ඇත යුගයේද එක පාරක් අහලතියනෝ මේ ජලචක්‍රේ මත මිනිසා විසින් ඇති කරන්න බලපෑම් මොනවාද කිය. එතනින් පස්සේ කාලෙකින් මේක ප්‍රධාන ප්‍රශ්නයක් මගේ නාමන්ත්‍රණය කළේ ඉහැ නමුත් වැදගත්තන්ට පුළුවන් ජලචක්‍රේ මත මොනවාද ඇතිවන මානහු බලපෑම් කිය. බලන්න එතකොට කෘතිීමම වර්ෂා ඇතිකරවා. ජලචක්‍රේ මත ඇතිවන එක බලපෑමක් තමයි කෘතිීම වර්ෂා. ස්භවික වර්ශා ඇතිවෙන්නේ වලාකොල්ලල පවතින ඩල බිඳිති නැත්තං ඩල ස්කන්ධයන් තවදුරටත් සිෙසිල්ී ගනී භවනය වෙලා බිඳදු බවට පත්වෙලා ගුරුත්්‍රයටතිේ පහල්ට කඩාඇවැට. ඒවතමයි ස්වභාවික වර්ෂා. කෘතිම වර්ෂා කියලා කියන්නේ යම් අවස්ථාවක දරුවනේ ස්ුභාවිකෝ ලැබෙන වර්ෂාව. ප්‍රමාණුවත් නැත්නම් මොකද අපි කරන්නතා ස්වභාවිකෝ වර්ෂාවක් කල බින් නැත්තං කෘතිීමූ වර්ෂාවන් නැතිවීමට යෝගග තත්ව ති කරනු නිකමට කියන්නේ මේ කෘතිීව වර්ෂා ඇති කරන ආකාරය අපේ ශිලබස්සකි නැහැ. හැබැයි මෙහම එකක් තියෙනවා ළමයි මේ කෘතිීම් වර්ෂා ඇතිකරට ඕන නම් වයිගෝලයේ වලාකුළු තියෙන්ට ඕන. වෙලාතියන්නේ වලාකුලු තිබුණාට වර්ෂාව වශයෙන් නේවා ස්කන්දය වැඩිවෙලා පොළුවට කඩාවැටෙන්නේ මොකද වලාකුළුවල තියෙ දළ බිඳිති. දැල බිින්ඳිතිවලට දිගට වාය ගෝල ඉට පුළුව වලාකුල ලි ඉට පුල. වරශා බවට පත් පෙන්ඩිනන් ජල බිඳදු බවට පත් කරන් පාය ඒ සඳහා වලාකුළ වල තිය ජල බිඳිතිවල අපි ස්කන්දේ වැඩි කරනු මේස්ඳහ මුක්ද කරන්නේ අපි මේ වලාකුළ වලට යම්යම් ද්‍රව්්‍ය එහිනෝ මේ වගේ ඉහින එක දෙයක් තමයි මිදුවන් ඥාන අයුදාගෙන පොටැසිියම් අයිඩයි් එහිනෝ තව ඉහන් ද්‍රව්වයක් තමයි වියලි අයිස් නැත්තන් ්‍රයියිස් කියලාි කියලා ඩ්‍රයියිස් කියන්නේ කාබන් ඩක් යි් වලට තමයි ඒවා අපි ද්‍රවහෝ ගණතත්වයට පත්තරලා තිය. එතකොට මොකොද වෙන්නේ මේ විිදිති බිදුු බවට පත් වෙලා කඩානටයනවා. මේක ජලචක්‍රීමත ඇති කරන බලපෑම. දෙවනු අපි කරන දෙයක් තමයි වාශ්මී කරණය වලක් ව්ඩ වසුන්දානෝ. ළමයි දැනගණඩ පස්ස ආවරණය වන පරිදි රත්තාම් පැස වැහෙන පරිදි දෙදන ඕනෑම දෙයක් වසුනක් වෙනවා. උදාහරණ පිදුරු පොල්ලතු ධායියා, බොල්වී, පොලිති කඩදාසි කොහුබත් ඕන එකක් වසුනක් එතකොට පසෙන් සිදුවන වාශ්්‍රී කරනය වැළැක්වෙනවා. තුන් වෙනුව වනාන්තර විනාශකිරීම සහ ශාක සිටුවීම් වැනි ක්‍රියාමගින් ශාක ආවරනයමත බලපයි මැති කලා උත්්‍රවේදනය කරනවා. දැල්ලමයි මින මේවාග දෙයක් අපි කරනවා. අපි යම් තැනක හිතන්න මේතියන්නේ ොළොෝමට්ටම කියලා අප යම් තනක ශාකයක් හිටෝ නොදැන් බලන්ඩ මේ ශාකයක් තියෙනකුට වෙනද. නි පොළෝමට්ටම නම් මෙන්න ශාකයක් තියෙනවා. මේ ශාකයේ මොකද කරන්නේ පසේ තියෙන ජලේ උරාගන්න අන්න භූගට ජලේ මත බලපෑමක් ඇතිකරලා මේ ශාකයේ තියන වියන හරහා මේ ජලේ වාශ්පවිදිට වයිගෝලට ලබා දෙනු. එෙනක් එක පැත්තකින් මෙයා උත්සේදනය හෝ වාශ්පී කරණයට බලපෑම් ඇති කළ අනිෙක් පැත්තෙන් භූගත ජලේ මත බලපෑම් ඇති කලා. එහෙනම් ඔන්න ජලචක්‍රයට මේ වගේ බලපෑමක් කරලාතිය. ක්ශාකමකින් ඉළඟට පස බුරුල් කිරීම සහ පසට කාබනික ද්‍රව විදාානවා. දැන් හිතන්ඩකෝ මේ තියෙන්න්නේ පසනම් අපි මේ පස මත කාබනිික ද්‍රව්්‍ය ස්ථරයක් තැන් පත් කරන්නවා. පස බුරුල් කළොත්මොකද වෙන්න. පසේතිය ජලේ පහසුවෙන් වාශ්ප වෙනවා පසට කාබනිික ද්‍රව් විදාාල ැහුවොත්මොකද වෙන්නේ වාශ්පී කරණය අඩුවෙන්. ඒගේ එයාට පුළුවන් වෙනවා වැඩිපුර ජලී රඳවගට ඊළඟට අපි පසේ ඇතිකරනවා ලමයි මෙ තවකක් කිය තියනවාමිතන තදස්තර ඇති කරනවා.ම කියලතියනවා පසේ තදස්තර ඇතිකිරීම හමනත්තං ඒවා විනාශ කරනවා තද ස්තර කියන්නේ ලමයි යම්පසක පහලින් පවතින ගැමරු කාන්දුව හෙවත් ඇතුල් කාන්දුවද මේ ඩිප් කොලේෂන් කියන ක්‍රියාවට බාධ කළයහකි ස්තරයක් මේට අපි කරවා තද ස්තරයක් කියලා මේමගිත් මොකද වෙන්නේ පස ඇතුළට දලේ කාන්ද වෙලා ගැඹුරට බැහැල භූගත ජලයට එකතුවෙෙන එක වලක් වනු එතකොට පසක මේ වගේ තද ස්තර ඇතිවීමෙන් එක පැත්තකින් මොකද වෙන්නේ භූගත ජලය පෝෂණයවෙෙන එක අඩාල වෙනවා හැබැයි අනික් පැත්තෙන් මමුකොද වෙන්නේ පසේ මතු පිට කලාපේ ජලීරැඳෙන hanya අමනදතුබග ගले ලබාගැනීමස karena si duraක්යි laබගවදසේ දසිरा හම පතිස පව ගले ලබාගැනීම පිළ ක සිදුක් මයිස ලිඳක් කියලා කිය. එනම් මෙන්න බලන්ඩ අපි දැලචක්‍රේ මත විිවිධ මානව බලපෑම් ඇති කළා. මොනවදකළින් කෘතිමවර්ෂා ඇති කළ වසුන්යෙදුව ශාක සිටුවීම් වගින් ශාකාවරණය වෙනස් කළ පස බොරුල් කලා කාබලික ද්‍රව්වියදුව පදස්තර ඇති කරල හෝ විනාශ කරල ඇතුල්කාන්ඳුවට බලපෑම් කළා ලිං ඇපීම් මගින් භූගතු දලේ ලබාගත්තා. මිට අමතර අපි ශේත්‍රයේ කානුයොදනවා වැටියෝදනවා ඒ මගින් කොද කරන්න අපි මේ පසේ ගලායන්න ජලේ හෙවත් අප දාජලයට බාදා කරනවා. පසේ මෙහිම අපදා ජලයේ ගලාගයනකොට අපි වැටියක් හු කානුවක් දැම්ම ඉතනින් ඒ ජලයකතු වෙන. ඊලකට වනවියෙන විනාශකරපුහම අතුරු කඩනේ මතක දෝපට අතුනු කඩනේ වර්ෂාව නැත්තා වර්ෂනය මගින් ලැබෙන ජලය වර්ෂනය මගින් ලැබෙන ජලය එල්ලේම පසමතට ලැබෙන් ඇැතුූ මුකද වෙලා තියෙන. මේ ගස් ගොඩ්නගිලි වැනි බාධාමත පටත වෙනවා මෙන මේකට අපිකිවවා අතුරු කඩනය කියලා අපි මොකක්ද කරලා තියෙන. මේ අතුරු කඩනයට බලපෑ ඇතිකරලා තියෙනවා ආපහු වනාන්තර ශාක ඇතිකිරීම කැපීම ආදී මගින් ඒකට බලපෑම් ඇති කරලා තියෙන. පෙදන කියලා තියෙනවා ශාක වියන විනාශකිරීමෙන් අතුරු කඩණේ අඩු කරනවා හෙවත් බලපෑ ඇති කරන. ඒවගේම ජල සම්පාදනය මගින් ට ජලය ලබාධනවා කියන්නේ වර්ශණයට බලපෑ මැතික කරලා ඒ වගේ පසේ දලවහන දැනගණ්ඩ යම් කිසි පසක ඇති වැඩිපුර දලයේ බැසයාමී හැකියාව ජලවහනය වෙනවා යම්පසක ඇති වැඩිපුර ජලය බැසයාමී හැකියාව ජලවානයයි අපි ඒකට බලපෑ මැති කරලා තියෙනවා කොහොමද කාන්දුව වෙනස් කරලා රැත්තං ගැබුරකාන්දුවහා කාන්දුවට බලපෑ මැති කරලා තියෙනවා ජලවාහනය වෙනස් කරලා ඊළඟට අපි පරිසරයේ දහනය කරනවා ගනිිත බීමක්කෙවත් ධානයක් කරනවා මේ ධනේමගින් නිකුත්ති වන කාබන් ඩක් යි් වලට අමතරම ජලවාශ්පු. මේ නිකුත්වන දලවාශ මගින් කොද කරන්නේ වායි ගෝලිය දලවාශ්ප කියන සංගච්චක තවදුරටත් පෝෂණය කරනවා. මීට අමතරෝමක් ලමයිනේ බිවිධ මානව ක්‍රියාකාරකම් මගින් පරිසරහෙවත් මීහිතලේ උනුසුම් කරන හරිතා ගාර ආචරණය වැනි ක්‍රියාවන් ඒ මගින් මොකක්ද සිද්ධ වෙන්නේ ආපව්වායි ගෝලිය ෂ්්‍රත්වය වැඩිවෙලා වාශ්පිී කරන ක්‍රියාව වැඩි කරන. එතකොට දැනගණන්ඩ මේ කතා කරන ක්‍රියාවන් බොලි අපි මේ කතා කරන දලචක්‍රීමත ඇති කරන බලපෑම් බලින් සමහර බලපෑම් හිත කරවෙනවා එක මතකතියාගණ්ඩ සමහරේවා හිතකරව බලපානවා හැබැයි සමහරයවා හිතකරව බලපානු. එන් සපි උත්සා කරන්්ඩුවන පුළුවන් තරන්දුරට ජලචක්්‍රීමගින් ඇති කරන හිතකර බලපෑම් වැඩි කරලා අහිතක බලපෑම් අවුම කරන්න කතා කරමින් හිටිය පළවන දේශගුණ සංරච්චකේ වන නැත්තම් පලවන කාලගුණ සංරච්චකේ වන දේශගුණයටතේ හමුවල් කාලගුණයටතේ හමුවන වර්ෂාපතනයකිළ බඳවයි වර්ෂාපතනය රේ නැතම් වර්ෂාපතනය කියය ලකයන්නේ ජලචක්‍රය නම් සංසිද්ධිය පිය වරක් වුණා අපි ඒ ගැනතමයි මේ දක්වා කතාකල්. ඊළඟට අපට යොවවෙන්න පුළුවන් වර්ෂා පතනය කියන මාතෘකාව නැත වර්ශාපතනයේ ඇතිවන ආකාරය ගැන කතා කරන්න. ලංකාවට වැස්ස ගැනයි කතා කරන්නට යන්නේ. නිස පොඩි මාතෘකාවකට අප වනවා ශ්‍රී ලංකාවේ වර්ෂාපතන යාමුත්‍රණය. මේයටති අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව නැත අපි රටට වර්ෂාපතනය ලැබෙන ආකාරය පිළිබඳවයි. දැනගන්ඩ ශ්‍රී ංකාවට වර්ාපත ලැබෙන ආකාරය ගැන කතා කරදදි. අපට එක්තරා කලාපයක පිහිටීමක් ගැන කතා කරන්න වෙනවා එකනම ඉස්තරති කියර දෙෙනවා එම් ඉස්සරලම් බලු මොකද ්‍රී ංකාව වර්ශාපතන යන්ත්‍රනය කියන්නේ ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ක්‍රම වේදය වෙනවා අප ඉස්සරල එක ලියලා එමු ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන මෙතලොලෝජයක නැත්තම් ක්‍රමවේදය වෙනවා. කොමුද ලැබෙන්නේ. ළමයි මෙන්න මේ සඳහා එක්තරා කලාපයක ප්‍රහිටීම අපට වැදගත් වෙනවා. මේ කලාපය ලංකාවට පමණක් සීමාව එකක් නෙවෙයි ලෝකයේ පවතින පොදු තත්ත්වයක් මේ කලාපේට අපි කියනවා අන්තර් නිවර්තන අභිසාරී කලාපය කිය. එන්සවා මෙතන පහලි ලියනවා මේ සඳහා සඳහා අන්තර් නිවර්තන අබිසාරී කලාපයි කියල දෙන්න අන්තර් නිවර්තන අිසාර කලාපයේ පිහිටීම වැදගත්ය ටක හොඳ වතරතියාගට අන්තර් නිවර්තන අබිසාරී කලාපයේ පිහිටීම වැදගත් වෙනවා අර්තය අපට හමුවුණ ගැටලුවතමයි මොකක්ද මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියන්නේ බලඩලමයි අන්තර් නිවර්තන අභිසාරී කලාපය මේකට අපි කියනවා න්ට ට්‍රෝෆicalල්ජ සෝන් කිය මං ඉස්සරලමු සිද්ධිය විස්තර කරන්නං ඊට පස්ස මේ සටහන ගෙන අපි උනන්දුව යොමු කරු දර්ුවුණ මෙන්න මෙහම දෙයක් තිීෙන මේක තේරුම් ගඩ අලුත් සංකල්පයක් වින්ට ඇති පොඩ්ඩක් තේරුන්ගන්ට හිතන්න ළමයි මේ තියන්නේ පෘතිවිගෝලය කියලා මෙන්න තියෙනවා පෘතිවිගෝලය ඔබ දන්නවා මේ පෘතිවිගෝලයේ හරහා අපට මනක්කල්පිත රේකාවක් අබින්ද පුළුවන් මේකට සමහරුකයි සමකය කියලා සමහරුකයි නිරක්ෂය කියලා මෙන්න තියනෝ ඔය කියන සමකය එතකොට මේ තිෙන්නේ සමකේට සාපේක්ෂ පෘතිවයේ උතුර මේ තියෙන්නේ සමකයට සාපේක්ෂව පෘතිවයේ දකුණ මේ තියන සමකයේ ආසන්නය ළමයි මේ පෘතිවයේ උතුරු අර්ධගෝලයේ සමකය ඉඳලා පැත්තම් පෘතිවයේ උතුරු පැත්තේ සමකයේ ඉඳලා අංශක තිහක රේකාවක් මම ඇන්දෝත් සමකයේ ඉඳලා මෙහෙම අංශක තිහක රේකාවක් මම ඇන්දෝ මෙන්න මේ රේකාවට පිටි ඒවගේම දකුණේ පැත්තෙනුත් සමක ඉඳලා අංශක තිහක රේකාවක් මම ඇන්ඳුති මේ රේකාවටත් පිටි පෘතිවිවායිගෝලයේ පවතිනවා දරුවන වැඩි පීඩන කලාපය සමකට අංශක තිහයක් උතුරින් හා අංශක දෙයක් ලකුණින් කලාපෝල්ට පිටින් පෘතිවයේ පවතිනවා පීඩනය වැඩී පීඩනය වැඩි කලාප ඒක ස්වභාවිකව ඇතිවුණු දෙයක් ළමයි දැනගන්ට ඔය පෘතිවයේ සමකයට අංශකතියක් උතුරින් ආශ්කතියක් දකුණින් පවතින පීඩනය වැඩි වූ කලාපොලට සාපේක්ෂව මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ සමකය ආසන්න මොකද වෙලා තියන්නේ මයි පීඩනය අඩුවි ඒක පෘතිවයේ පිහිටීමමත තීරණය වූ දෙයක් වෙනෝ මොකක්ද මේක ප්‍රතිඵලය වෙන්නේ මේක ප්‍රතිඵලය වෙන්නේ මේ වැඩි පීඩනයක් පවතින උත්තුරු කලාපේ ඉඳලයි වැඩි පීඩනයක් පවතින දකුණු කලාපය ඉඳලයි සමකයේ පැත්තට මොකද මෙතන පීදනය අඩු නිසා සමකයේ පැත්තට හුලං හමා එනවා මෙන්න දරුවනේ උතුරෙන් සුළං හමා එනවා මේ විදිහට අඩුපීඩනයක් තියෙන සමකේවෙතට දකුණින් සුළං හමා එනවා කොහෙටද අඩුපීඩනයක් තියෙන සමකේ විතට ප්‍රතිපලේ වෙන්නිමොකක්ද මේ විදිහට පෘතිවයේ උතුරෙන් හා දකුණේ වැඩිපීඩන පවතින කලාපෝල ඉඳලා අඩුපීඩනයක් පවතින සමකේවෙතට හමා එ සුළං සමකය ආසන්නේ දී එකන එක හමුව එනවා අන්න ඒ එකන එක හමුවන කලාපේටයි අපි කියන්න මොකක් කියලද අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා මං මොකක්ද කිය කියහිටිය අපි කතා කළේ වර්ෂාපතනය ගෙන විදේශගුණ විද්‍යාව යටතේ අපි වර්ෂාපතනය ගැන කතා කරලා මේක දල චක්‍රය පියවරක් බව කිව්වටිකට කලින් ඒ කල්ලා අපි කිව්වා ශ්‍රී ලංකාවේ වර්ශාපතන ගැන කතා කරන්ටයි කල්පනාව කියලා. අපි කිව ශ්‍රී ලංකාවේ වර්ෂාපදන යාන්ත්‍රණය කියන්නේ යම් අවස්ථාවක නැතත් ශ්‍රී ලංකාවට වර්ශාව ලැබෙන ක්‍රමවේදය කියලා ශ්‍රී ලංකාවේ වර්ෂාපදන යාන්ත්‍රනය ගැන කතා කරද්දි පෘතිවිවායගෝලයේ පෞදධන එක්තරා කලාපයක පිහිටීමක් ගැන අපට කතා කරන්ට හිතුුණ මොකක්ද මේ කලාපය අන්තර් නිවර්තන අභිසාරී කලාපය. දැ ප්‍රශ්නතියෙන්නේ මොකක්ද මේ කියන අන්තර් නිවර්තන අභිසාරී කලාපය මොකද ඒ පිහිටීම මතයි අපට වර්ෂාව ලැබෙන් මොකක්ද මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයකයන් දැන්දරුවුණ මමකිව්වෙ පෘතිවයේ සමකයට අංශකතියක් උතුරින් හා සමකයට අංශකතියක් දකුණ කලාපෝල්ට පිටින් පෘතිවිවායුගෝලී වැඩි පීඩන කලාපහෙවත් වැඩි පීඩන පටි පමතිනවා මේකට සාපේක්ෂව සමකේ ආසන්නේ ප්‍රතිවිභායිගෝලයේ අඩු පීඩනයක් පවතිනවා. මේක ප්‍රතිඵලය වෙන්නෙමකක්ද. පෘතිවයේ උතුරුහා දකුණු වැඩිපීඩන කලාපෝල ඉඳලා සමකයේ පැත්තට සුළං හමා එන බොද සුළංගමන් කරන්නේ වැඩිපීඩනයෙන් අඩු පීඩනයෙන්. මෙලෙස උතුරුහා දකුණු වැඩිපීඩන කලාපෝල සිට සමකේ වෙත හමා එන සුලං සමකයේ ආසන්නේදී එකිනෙක හමුවෙනවා. මෙන්න මේ එකන එක හමුවන කලාපේට අප කියනවා අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා. හරිද දැම් බලන්න ඔය විස්තර කිරීම මෙතන ලිකිිතව දක්වල ඇති බලන්ට දරුවනී මෙතන කියනවා පෘතිවයේ සමකට පෘතිවයේ සමකට අංෂක තියක් උතුරින් හා අංශක තිහයක් දකුණින් අධිපීඩන අධිපීඩනක යන ඩිී අධිපීඩන කලාප පවතිී. තවද සමකේට යාබදව සමකයේ ළඟම වාවිගෝලයේ අඩුපීඩන කලාපයන්තු පවති. ම පෙන්ඩුව. මෙයි ප්‍රතිඵලේ වන්නේ ප්‍රතිවයේ වැඩි පීටන සහිත උතුරුහා දකුණු අරදධ ගෝල රුගෝල බාග ඉඳලා සමකේ වෙතට සුලංධාරා හමාගෙන එනවා. දැම් පෙන්නුවේ දරුව එහම හමා එන සුනංධාරා තමයි මේ එන්නේ මේ එන්නේ ඉතින්මකොඳ කියන්නේ මෙලෙස උතුරුහා දකුණු මෙලෙස උතුරුහා දකුණු අර්ධගෝලවන සිට සමකයේ වෙතට හමා උතුරුහා දකුණු යන පෘතිවී එකරිෙකට විරුද්ධ වැඩි පීඩන විශාවල සිට ස හමායින සුළන්දාාරා, මෙලෙස උතුරුහා දකුණවන පපුත්තුව එකෙකර විරුද්ධ වැඩි පීන්න දිශාවල සිට හමයින සුළන්දාාරා සමකේ ආසන්නයේදී එකන එක හමෝන කලාපය අන්තර් නිවර්තන අභිසාරී කලාපයයි. නමයි දැනගන්ට ලෝක හැමෝටම මේ කලාපේ බලපාන්න නැත්තුව ඇති නමුත් සමකාසන්න රටක් වොන ශ්‍රී ලංකාවට මේ බලපෑම ඇතිවෙනවා. ඔන්න ඕකයි අප කිව්වේ අපේ රටේ වර්ශාපතන යාාන්ත්‍රණයේදී මේක බලපාන බව අපි සරල රූපයක් දක්වොලතියෙන මේකයි මේ තියෙන්නේ එහෙනම් දරුවන වැඩි පීඩනයක් සහිත උතුරු කලාපය පීඩනය වැඩි මේ තියෙන්නේ වැඩිපීඩනයක් සහිත දකුණු කලාපය මෙහි පීඩනය වැඩි මෙන්න තියනවා අඩු පීඩනයක් සහිත සමකය මේළමයි උතුර මේ දක්කුණ සමකයාසන්නේ පීඩනය අඩු නම්ං කලිනුත්තේ ගැන මතක් කලලා මේක පොඩ්ඩත් ේරුම් ගන්ඩ සමහර වෙලාවට කෙලින් මහලතියෙන්න අහන්න පුළුවන් අන්තර්ණිවර්තර අභිසාරී කලාපය යන කුමක්ද කියලා මෙතන නම් පීදනය ආඩුයි ඉතින් මොකදවෙනි ලාමයෝ පැත්තෙන්ගෙන සුලක් මේ පැත්තෙන්ගෙන සුලක් මේ අඩු පීදන කලාපේදී හම්බවෙනු මෙන්න මේ අඩු පීටන කලාපය අපි නම් කරනවා අතමයි කව්ද අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා එහෙනම් ඒක පැහැදිදී ඊළඟට දැනගන්ට මෙම කලාපයේ පිහිටීමවත අපේ රටට වර්ෂාව ලැබෙන ප්‍රධාන ආකාර තුනක්තියනවා ොක් මද ඔය කතාකරපු අන්තර්නිවර්තන අබිසාරී කලාපේයට සාපේක්ෂවයි මේ වර්ෂාවන්ගෙනනාපි කතා කරන්නේ. එකකට කියනවා මෝසම් සුළංවර්ෂාව නැත්තම් මෝසම් සුලංක කියලකේනෝ මෙමගේින් නිරරදිගහා ඊසානදික මෝසම් වර්ෂාව ඇති කරනවා දෙවනිියකට කියනවා සංගුහන ක්‍රියාවලිය මෙමගින් සංගහනවර්ෂාව ඇති කරනවා තුන්විනිකට කියනවා කාලගුණ පද්ධදි කියලා හොඳයි. ඇතිවවා කියන්නේ අන්තර්නිවර්ධන අභිසාරී කලාපේ බලපෑමි අටති. අපි ඉස්සරලම කල්පනාකරම පොඩ්ඩක් මොකක් ද මේයකින් මෝසම් සුළං වර්ෂාව කියන්නේ. බොහොම සරලව කියනවනම් දරුවනේ මෝසම් සුළං වර්ෂාව කියන්නේ මෝසම් සුලං මගින් ඇතිවන වර්ෂාව වෙනවා. මෝසම් සුළං මගින් ඇතිවන වර්ාව මෝසම් සුලග වර්ෂාවයි. ප්‍රශ්නයක් මතුවෙනවා කෞුද එතකොට මෝ සම් සුලං කියන්නේ. ැනගණඩ මෝසම් සුළංකයන්නේ වසරේ නියමිත කාලයකදී නියමිත දිශාවක් ඔස්සේ හමායන සුළං විශේෂය මෝසම් සුළංමගින් නැතිවන වර්ෂාව මෝසම් වර්ෂාවයි මෝසම් සුළං යනු වසරේ නියමිත කාලයකදී නියමිත දිශාවක් ඔස්සේ හමයන සුළං විශේෂය ළමයෝ මේ සුළං හමායන දිශාව නිෂ්චිතයි වසරේ සුළං හමායන කාලය නිිෂ්චිතයි ඔය දිහට සුළං හමායන දිශාවහා කාලේ මත මෝසම් සුළඟ ආකාර දෙකයි මොනවද නිෘතුදික මෝසම් සුළං ඊසානදිග මෝසම් සුලං හරිද අපි කියමු මෝසම් සුළං වර්ෂාවයටතේ බොහොම කෙටියෙන් කියමු මෝසම් සුලං මගින් නැතිවේ මෝසම් සුලං මගින් ඇතිවේ පිළිගන්නවානි ඇත්තම් මෝසම් සුලං මගෙන මම වරහන් තුළ කියනවා මෙන්න මෙහෙම මොකක්ද වසරේ නියමිත කාලයකදී නියමිට දිශාවක් ඔස්සේ හම ඇන සුලං විශේෂයකි හදට තේරුම් ගඩලමයි බටිගෙනම් අපට වැදගත්වෙන්නේ මේව තමයි වසරේ නියමිත කාලයකදී සුළ හමායන කාලය නියමිතයි වසරේ නියමිත කාලයකදී නියමිත දිශාවක් ඔස්සේ හමායන දිශාව නිශ්ටිතයි නියමිත දිශාවක් ඔස්සේ හමායන සුළං විශේෂයකි හරිදි මම කියඩ කැමති ළමයු මේ සුලං හමා එන කාලය මත මේ සුලං හමා එන කාලය මත සුලං හමා එන දිශාව මත ප්‍රධාන ආකාරණං දෙකක් තියෙනවා මොකක් මතදළමයෝ කොයි කාලෙට දෙන්නේ කොයි පැත්තෙන්ද එන්නේ මම කෙලිම්ම කියනවා ආකාර දෙකක ි කියනවා ආකාර දෙක කවදක්ක් නිර්තදි මෝසම් සුළඟ අක එක නිර්තදිග මෝසම් සුළඟ කවධනික කෙනා ඊසානදිග මෝසම් සුළඟ අක දෙක ඊසානදිග මෝසම් සුළඟ හොදට හගන්ඩපුතිේ මටිකනා බලමු ඉස්සරලම කෞද මේ ෘදික මෝසං සුළඟ කියන්නේ නිෘතදික මෝසම් සුලං මගින් ඇතිවන වර්ෂාවයි මෙහිදී පෘතිවයේ උත්තරද්‍රවයට ගිම්හාන රිතුවද දක්ෂිනද්‍රවයට ශීතරිතුවද පාලි වෙලා තියෙන පොඩ්ඩක් කොති නවත්තලා පොඩි කතන්දරයක් මතක් කරණඩයි කල්පනාව මේක ලියවන්ට හෝ මතකතියාගන්ට අවස්ථාවයක් නෑ පොඩි තේරුම් ගැනීමක් කරට දරුව මෙන්න මේ විදිහෙට. හිතන්නකෝූ මේ තියෙන්නේ සූර්්‍රයා කියලා මෙන්න ඉන්නවලමයි සූර්යා සූර්යා කියන්නේ ශක්ති ප්‍රභවය නිළමවු ඔන්න සූර්යා. දැම් මොකද වෙලා තියෙන්නේ මේ සූර්යා වටා ඉලිප්සාකාර මාර්ගයක මෙන්න මෙහෙම ගමන් කරනු. ඉලිප්සාකාර මාර්ගයකයි ගමන් කරන්නේ මේ වෘරතාකාරණය ඉලිප්සාකාර මාර්ගය. ඔය මාර්ගයේදී පෘතිවිය මේ වගේ තැනකට ආවුත් නැත්තම් පෘතිවේ මේ වගේ තැනකට ආවුත් සූර්යාග ඉදල පෘතිවේට තියන දදුර අඩුවෙන හැබැයි මේ වගේ තැනකට ආවොත් මේ වගේ තැනකට ආවොත් සූර්යා හා පෘතිවී අතරතියෙන දුර වැඩිවෙනු බාහිර දෙයක් කියන්න මේ රව්ම වටයක් සම්පූර්ණ කරන්න්න ගතවන කාලය දිින තුන් සය හැටපහ කෙවත් වසරක් වෙනවා දැන් හිතන්ඩ ළමෝ පෘතිවිය දැන් ඉන්නේ මෙන්න මෙතන කියලා පෘතිවිය කැරහිලා ගිහිල්ල යම් අවස්ථාවක මෙන්න මෙතන්ට වා තන්න මෙන්න මෙහෙමයි දැම් පෘතිවය ඉන්නේ මේ පෘතිවිය උතුරු පැත්ත මේ දකුණු පැත්ත දැම් මොකද වෙන්නේ මෙහෙන් අව්ව වැටෙනවා සූර් ශක්තිය මේ පැත්තෙන් ලැබෙනු ලැබුුණ හමමොකද වෙන්නේ මේ පැත්ත රත් පෙලෝ පෘතිවිය තියෙන්නේෙ ගෝලාකාර හැඩයක් නිසා මෙහෙම හැඩයක්න තියෙනෙ ළමෝ මෙහෙෙන් අව වැටල් රත්වනාට ඒක උඩට හෙවත් තුර පැත්තර න්නේ නෑ මෙන්න මේවාගේ වෙලාවට පෘතුවයේ දකුණු පැත්තට පහල වෙලා තියෙනවා රත්වෙන කාලයක් හෙවත් ගිම්හාන රිතුවක් පොහොම උෂ්ණත්වේ වැඩි කාලා කාලට උතුරු පැත්තර මොකද වෙලා තියෙන්නේ ශීතරිතුවක් පහල වෙනවා. ඇයිලමයෝ අව්ව එන්ඩ විදියක් නෑන මේකට වැහෙනවාන ඒක පිළිගන්න වෙන ිම්මහාල් රිතුව පහල වඋුණ හම්මකද වෙන්නේ මේ ප්‍රදේශී වාතය ඇත්වෙනු වාතයේ ගණත්‍රය අඩුවෙනවා ඒක යන්නේ මේක පීඩනය අඩුවෙනු. වාතය ලිහිල් වෙනු. ඒට සාපේක්ෂුම් මෙහි වායගූලයේ පීඩනය වැඩි වෙනු. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද මෙහේඉන්දල මෙහාට වැඩිපුර හුලං හමයිනවා. උත්තුර ඉන්දල දකුණට වැඩිපුර වැඩිපුර හුලං හමා එනවා මෙ මෙයාටයි හුලං එන්නේ ඕ අම්මතක කරන්නපු ඕහෝම කැරකිලා කරකිලා මෙතැන්ටේනවා මේ තව පිහිතීම කරකිලා කරකිලා මෙතන්ටාව දැන් පෘතිවිය ඉන්න මෙන්න මෙතන දැන් මෙන්න උතුර මෙන්න දකුණ දැම්කදවෙගේ. සූර්යාලෝකයේ ලැබෙනවා උතුරු පැත්තට උතුරු පැත්තර ලබිච්ච ැටීමකොද වෙන්නේ දකුණු පැත්තට පහල වෙනවා ශීතරිතුව මේ පැත්තට හොඳේට අවුව වැටෙනු මේ පැත්තට හොඳට අගුව වැටෙනු. අව වැටි්චහම්මකොද වෙෙනළමයෝ පෘතිවයේ උතුරු පැත්තට පහල වෙනවා ගිම්හාන රිතුව දැම් මේ පැත්තට පහල වෙලා ගිම්හානය. ඒට සාෆේක්ෂව දකුණු පැත්ේ කවුදවෙන්නේ ශීතරිතුව ඉන්න. කෘිතුබේදය ඇතිවෙන්නේ මේ කතන්දරයේ හිල්දයි. එතකොට දැම්මකොද වෙන්නේ උතුරට ගිම්හාානය ඇතිවුහාම එහි වාතය ලිහිල්වෙන පීජනය අඩුවෙනවා ඒක පියවන්ඩමකොද වෙන්නේ දක්කුණේ ඉඳලා උතුරට වේගේෙන් වැඩිපුර සුලං හමායනෝ. දැන් මෙන්න මෙහෙම සුලං පාරක් තමයි අපි දකින්නේ. දක්ුණ ඉදලා උතුරට සුළංහමායනු. උත්තුරෙන් දකුණට සුළං එෙනවා දකුණෙන් උතුරට සුළංගෙනවා මේ වගේ පිහිටීමකදී දකුණෙන් උතුරට යන සුළංවලට වඩා උතුරෙන් දකුණට එන සුළංපාර වැඩි ඒ මගින් මොකද වෙන්නේ අපි අර කලින් කතා කරපු අන්තර් නිවර්තන අභිසාරී කලාපෙන් මේ තියෙන්න සමකේනම් මෙන්න මී අවස්ථාවේ සමකයෙන් පහලට තල්ලුවේනවා මේ සුලංක පහර නිසා අන්තර් නිවර්ධන අභිසාරී කලාපය සමකයෙන් පහලට තල්ලුවේෙනවා මෙන්න මේ අංක එක කියන අවස්ථාවේද. ඇයි සුල ඇවිල්ල 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 අන්තර් නිවර්ධන අබිසාරී කලාපය පහලට තල්ලු කරනවා. අපි ගත්තොත් අංක දෙක කියන අවස්ථාව මෙන්න මෙතන බලන්ට මෙතන් දීමකද වෙලාතියෙන් මෙහෙමහාට මෙහෙ මෙහාට වැඩිපුළ සුළංගියයේයට අන්තර් අභිසාරී කලාපය සමකයෙන් උතුරට තල්ලු වෙනු. නැම්මකදවෙන්නේ සමකාසන්න රටක් වනශ්‍රී ලංකාවට වසරේ එක්තරා කාලයකදී අන්තර්ණිවර්තන අභිසාරී කලාපය සමකයෙන් උතුරට තල්ඩු වෙන අ අනික්කාල දත් අන්තර්නිවර්න අභිසාරී කලාපය සමක දක්ුණට තල්ඩුුවෙනු සමකාසන් රටක්වන ශ්‍රී ලංකාවට මේ බලපෑමඇතිගේ අපි කතාකරන්ටගේ ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය අන්ත්‍රණය අපට වර්ෂාව ලැබෙන විදිහයි ශ්‍රී ලංකාවේ වර්ෂාපතන ආන්ත්‍රණය සසිඳහා ප්‍රධාන වශයෙන් බලපාන තත්ත්වයක් තමයි අන්තර් නිවර්තන අභිසාරී කලාපය මෙකින් අපි කියන්නේ ෘ්‍රතිවයේ සමකේයට අංශකතියක් උතුරින් හා අංශක දෙයක් දකුණෙන් කලාපොලට පිටින්, වයිගෝලි වැඩි පීඩන කලාාප පවතිනු, එකට සාපේක්ෂෝ සමකාසන්නේ වයිගෝල පීදනි අඩේ, මේ ප්‍රතිබලය පෘතිවිය උතුරහා දකුණු කලාාපොලේදල හම එන සුළංදාරා සමකයාසන්නේ මේ අඩුපීඩ්න කලාපේදි හමුයිනු. මෙන මේ විදියට ෘතිවයේ දකුණ හා උතුරු අර්ධගෝලසිට හමයින සුළදාර සමකයාසන්නේ හමුවන කලාපේට කියනවා. අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියල්. මට කියන්න අවශ්‍ය වනයේ වසරේ කාලේ අනුව මේ අන්තර් නිවර්තන අබිසාරී කලාපේ පිහිටීම වෙනස් වෙනවා. අංක එක පිහිටීමේ අඩතේ වෙන්නේ සූර්යාලෝකය පුතිවයේ දකුණුවර්ධගෝලයට ලැබෙනවා දකුණුවර්ධගෝලයේ වාතය ප්‍රසාරණය වෙනෝ වාතේ ලිහිල්වෙනෝ පීදනය අඩුවෙනෝ ඉ සාපේක්ෂව උතුරුවර්ධගෝලයට සූරයාලෝකයේ ලැබෙන්න්නේ මේ පෘතිවීිය වක්ක්‍ර හැඩේ හින්දයක මහා වෙලා තියෙනු උතුරු අර්ධ ගෝලයේ ශීතරිතුවතියෙනු වයයි ගෝල පීජනී වැඩි වෙනු මෙහෙම මෙහාට සුලං තල්ලු කරනු. ඒමගින්මකොඳ කරන්නේ අරකිව අන්තර් නිවර්ථන අභිසාරී කලාපය සමකයෙන් පහරට තල්ලු කරනු. ආයි කැරකිලා කරකිලා මෙතැන්ටාවට පස්සේ අර කලින් කතා විරුද්ධ පැත්ත සිද්දවී. සූරයාලෝකේ උතුරට හම්බ වෙන දකුණට ශීතරිතුව තුරට ගිම්හාරිතුව ඒමගින් උතුරේ වායිගෝලය ලිහිල්වෙන එක පිය වඩ දක්ුණුවාවිගෝලේ පිටනේ වැඩිියහන්ද දකුණෙන් උතුරට වැඩිපුර සුළං හම එෙනවා. ඒමගින් අන්තර්නිවර්තන අභිසාරී කලාපය සමකෙන් උතුරට තල්ලු වෙනවා. දර්මක දෙලාතිෙන්. වසරේ කාලේකදී අන්තර්නිවර්තන අභිසාරී කලාපය සමකෙන් දකුණට තල්ලු වෙනවා තවකාලයකදී මේක සමකෙන් උතුරට තල්ල වෙනවා. දැන් දරුවනේ ශ්‍රී ලංකාව තියෙන්නේ මෙන්න මේ සමකය ආසන්නයි දැම්මොකද වෙන්න එතකොට. ශ්‍රී ලංකාව කියන රටට මේ අන්තරණිවර්ධන අභිසාරී කලාපය වසරේ කාලාලු එහාටම මෙ හාට තල්ලුවින එක බලපානු. මන් දලරූපයක් කඳින් නම්ම එකම මේ අංගසම්පනරූපයක් නෙවි මේ තියනෙ ශ්‍රීලංකාවනම් එක කාලයකට මොකද වෙන්නේ අර ෘතිවයේ පිහිටීම හන්ඳ නැත්තම් පුතිවි හා සූර්යාගේ පිහිටීම හන්දා මෙන්න මේ විදිහෙට ළමයෝ. අන්තර්නිවර්තන අභිසාරී කලාපය සමකයෙන් උතුරට යනවා ඒක දිවයිනටත් උතුරු පැත්තට යනවා. මේ තියෙන්න්නේ වසරේ එක්තරා කාලයක අන්තර් නිවර්ධන අභිසාරී කලාපය කියෙන් අඩු පීඩ්න කලාපය පිහිටීම දැම්මකොති වෙන්න. මේ අඩු පීටන කලාපය පියවන්ට දක්කුණෙන් උතුරට ගමන් කරන සුලං ප්‍රවාහා ලංකාව හරහා ගමන් කරනවා මේ විදියට මේවා අපේ රටට ඇතුල් වෙන්නේ නිරිතදික පැත් යුද්ධික පැත්තිෙන් රට ඇතුල්වෙලා රට හරහා ගමන් කරලා අන්තර්නිවර්තන අභිසාරී කලාපේයට එකතුවෙනු එතකොට මෙන්න මේ සුලං අපේ රට ඇතුල් වෙන්නේ නිර්ෘද්ධික පැත්තෙන් හන්දා සුළඟට අපිකේනවා නිරිතදිග මෝ සම් සුළඟ කියලා. මේ සුළඟ හමා එන්නේ අපි රටේ කිසිම හේතුවක් හින්ද නෙ මේයි පෘතිවීවාවිගූලයේ ඇතිවන්නාාවූ මේේ අන්තර්ණි වර්ථන හභිසාරී කලාාපය දිවයිනයෙන් උතුරට තල්ලුවන කතන්තරය හින්දා. එක සිද්ධවෙන්නේ කොයි වගේ අවස්ථාවකද ළමයි මෙන්න මේ වගේ තත්ත්වයන් යටති. මොන වගේ කාලෙකදේක සිද්ධවෙන්න මේ විදිහට උතුරට ගිම්හානය පහළ වෙලා දකුණුට ශීතරතුව පටන්ගන්න මෙන්න මී අවස්ථාන. එහෙම්ම නෙවෙයි තව දෙයක් ත්‍රිද්ධ වෙනෝ. වසරේ තවත්කාලයක මොකද වෙන්නෙ දරුවූ ඕක කැරකිලා කැරකිලා එනවා අන්තර්නිවර්තනරභිසාරී කලාපය මෙන්න මිහාට ගමන් කරනවා වසරී තවකාලයක. සමකාසන්න රටක්පන ශ්‍රී ලංකාවේ දකුණු පැත්චට න්තර්ර නිවර්තන අබිසාරී කලාපය ගමන් කරනවා එතකොට ඒ වෙත ගමන් කරන සුලං ලංකාව හරහා මෙන්න මෙහෙම ගමන් කරනවා ගමන් කරලා මෙතැන්ට ලංඟාාවෙනෝ ගමන් කරලා මෙටන්ට ලංඟාවිෙනෝ මේක ඇතුල්වන පැත්ත නිරටදික පැත්ත ොරි මේක ඇතුල් වන පැත්ත ඊසාන දිග පැත්ත හන්දා මේ සුළඟට කියනවා ඊසාන දිගමෝ සම් සුළඟ කියලා ඒ වගේ හමා එන කාලය නිෂ්චිතයි මතකතියා ගණ්ඩ නිද්ධිග මෝ සම්සුලං හමා එන්නේ වසරී මැයි සිට සැප්තෑම්බර් දක්වා කාලයේ ඊසානදික මෝ සම්සුල මේ සුලං ඇතුල් වෙන්නේ පැත් මේ පැත්තම් පිටවෙනවා ඔය සුලං හමා එන කාලේට පෘතිවයේ දකුණු වර්ධගෝලයට ගිම්හානය උතුරට ශීත ඒක ඇන්නෙමොකද්ද ළමමු මෙන්න මේ කතන්දරී මෙන්න මේ කාලය. දකුණු පැත්ත රත්වෙලෝ. දකුණට ගිම්නය උතුරට ශීත. ඒකයි මෙහාට තුළන් එන්නේ. ඒකයි අපේ රට හරහා ඊසාන පැත්තෙෙන් ඇතුළවෙන්නේ. ඔය සිද්ධිය සිදුව වෙන්නේ අපි වසරේ කාලවකවානු වශයෙන් ගත්තොත් එක්කො නොවෙෙම්බ අග නැත්තන් ඩිස්සෙම්බර් කියලගණ්ඩ පුළුවන් සාමාන්‍යයෙන් දිසැම්බර් වන ඉඳලා පෙබරවාරි අතර කාලෙයේ වසරේ නියමිත කාලයකදී නියමෙ දිශාවක් ඔස්සේ හමයන සුළං මෝ සම්සුළං වෙනවා සුළං හමායන කාලය නිශ්ෂිතයි සුළං හමායන දිශාව නිශ්ෂිතයි මෝසම් සුළං කියෙන සුළං ඇතිවෙලා තියෙන්නේ අපි රටේ හේතුවක් හන්දනෙ වෙයි ජාත්‍යන්තරහෙවත් ලෝකවායුගෝලයේ සිදුවන්නා වූ මේ සූර්යාට සාපේක්ෂෝ පෘතිවයේ ගමන් කිරීම නිසා සිදුවන්නාවූ එක් තරා කළභගෑනයක් හිද අපටඒක පාලනය කරන්න බෑ. ඒ නිසාමකොද වෙන්නේ දැන් පෘතිවය මෙතන ඉඳලා කිසියම් අවස්ථාවක ඊසානදික මෝසම් සුළඟ ආවනම් ආයත් කරකිලා 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 මිට සමාන්තර තත්ත්වයක් ක ලබනවුලිකි මේ කාලටමයි. පිත්තන ඉන්ඳලා රිදික මෝ සම්සුළඟ අාවනං ආයෙත් කරකිලා මීට සමානතත්ත්වයක් ඇතිවවෙන්නේ මෙතෙන්දී. එක සිද්දුවවෙන්නේ ඊළඟා අවරුද්ධේ. මෝ සම්සුළං අවරුද්ධකර සරයක් ලැබෙන්ඩ හේතුව මේ රෞ්ව සම්පූර්ණ කරන්නට අවශ්‍ය නිසා එකට ගතවන කාලේ දිනතුන්සී හැට පහක්කෙවත් අවුරුද්දක් නිසා. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වනා කොහොමද මේ මෝසම්සුලං ඇතිවෙන්නේ කියලා සුලං හමයන දිශාව පැහැදිලි කාලය පැහැදිලි දැන් කෙනෙක් අහණඩ පුළුවන් හරි ඔය විදිහට මෝසම්සුලං ඇති වනාා කියමුක මෝසම්සුලං මගින් වර්ෂාව ඇතිවෙන්නේ කහොමද ළමයි අමතක කරන්නට එපා මේ ශ්‍රී ලංකාවේ මැද තියෙනවන්නේේද මෙන්න මේ වගේ මධ්‍යම කඳු කරයා වගේ තියෙනවා මධ්‍යය කඳු කරයා මේකේ කඳු තියෙනු මධ්‍යම කඳු කරේ කඳු තියෙනු දැම් මොකද වෙන්නේ මෙන්න මෙහෙම කඳු තියෙනෝ ඔය හමාගෙන එන සුළං ප්‍රවාහය ඔය ඊසාන පැත්තෙන් හරි නිරිිත පැත්තිෙන් හරි හමාගෙන එන සුළං ප්‍රවාහය මේ කඳුවල පාමුල වදිනු වැදුරනට පස්සෙ මකද වෙන්නේ කඳු බෑහුමදිගේ සුලං ප්‍රවාහය ඉහල ගමන් කරනු. ඔබ අධදකීමෙන් දන්නවා කොළඹට වඩා නුවර උෂ්ණත්වය අඩුයි නුවරට වඩා නුවර එලිය උෂ්තත්ත්වය අඩුිය හැබැයි උච්චත්වය හෙවත් මුහුදු මට්ට මේ සිට ඇති ස කොළඹට වඩා නුවර වැඩි නුවරට වඩා නුවර එලී වැඩි එහෙනම් අපටක දෙයක් කියන්න පුළුවන් මුහුදු මට්ට මේ සිට ඇති උස හෙවත් උච්චත්වය වැඩි වන කොට උෂ්ණත්වය පහලයාන කට බලපාන හේතුව අපි කතා කරන්නට යන්නේ නැහැ මක විද්‍යාත්මකෝ අපි කියනවලමයි ඇඩියෝවැටික් කූලිං කියලා එලිවේශණ හෙවත් උච්චත්වේ වැඩියවනකොට උෂ්ණත්වය පහලයාමේ සංසිීත්තිය ඒ නිසාමකොද වෙන්නේ කඳු පාමුලට සාපේක්ෂව කඳු මුදුනේ උෂ්ණත්වය අඩුයි ප්‍රතිඵලය වෙන්නන්නේ මොකब්ද අඩෂ්ණත්වයට ලක්වෙලා මේ සුළගේ තිබ්බොත් දලවාශප සිල්වෙනවා ගනී භවනය වෙනවා වර්ෂාව ලැබෙනවා. මෝසම් සුලංමගින් ලැබුණු වර්ාව මෝසම්වර්ෂාව වෙනු මෝසම් සුළං ඇතිවෙන්නේ ඔය කිව්ව අන්තර් නිවර්ධන අභිසාරී කලාපී සංකසිද්ධිය නිසා මෝසම් සුළංමගින් මෝසම් වර්ෂාව ඇතිවෙන්නේ මධ්‍යම කඳුකරේ කඳුවල හැපි, හළගිහිල්ල අඩු ෂ්්‍රත්්‍රවයට ලක්වෙලා සුළගේතින ජලවාශ්ප සිල් වී ගනී භවනය වීම නිසා හරිද ඔය මම කළේපුති පැහැදිලි කිරීමක් මෙන්න මේකයි මේ ගැනතියෙන මුද්‍රිත තොරතුරු ටික මේ ටික මතකතියාගන්ට අවශ්‍ය වෙන් නමුත් ම දන් බ පහැදිලි කළලා සංසිද්ධය මොකක්ද දැන් අපි කිව්වා මිට කලිනුත් මෝ සම්සුලං ආකාර දෙකයි කිව්වා ෝ සම්සුළං මගින් නතිවන වරාව මෝසම්වර්ෂාව කිව්වා මෝ සම්සුළංක කියයන්නේ වසරේ නියමිත කාලයකදී නවුට් දිශාවක් කොස්සේ හමයින සුළඟක් කිව්වා මෝ සම්සුළං ආකාර දෙකයි කිව්වා නිරුද්ධික මෝ සසුළඟ ඊසානදික මෝ සම්සුළඟ අපි ඊළඟට කිව්වා බෘුද්ධික මෝ සම්සුළඟ කියන්නේ ඇත නිදික මෝසම්වර්ෂාව කියන්නේ බෘද්ික මෝ සම්සුළඟ මගින් නැතිවන වරාව මේදී පෘතිවයේ උත්තරද්‍ර ගිම්හානය පහළවෙනවා දක්ෂිනද්‍රවයට ශීතරිතුව පහළ වෙනෝ. අපි එහෙම දෙයක් ඔබට පෙන්වා මතකද වලන්න දැම් මෙතන කියලා තියෙනවා උත්තරද්‍රවයට ගිම්හානය දක්ෂිනද්‍රවයට ශීත මේ තියෙන උත්තරද්‍රවයට ගිම්්ානය දක්ෂණනද්‍රවයට ශීත එතකොට උත්තරද්‍රවේ වාතය ලිහිල්වෙනු පීඩනේ අඩුවෙනෝ ඒක පියවඩ දකුණෙන් උතුතරට වැඩිපුර සුළංහමායනු. ඇයි අන්තර්නිවත්තන අපිසාරී කලාපය ඉහලයන හන්ඳ. එතකොටමකද වෙන්නේ. දකුණෙන් උතුරට යන සුල මෙන්න අපේ රට නිර්ධ පැත්තෙන් ඇතුල්වෙලා උතුන් පැත්ත නැත්තං ඊසාන පැට දක්වා ගමන් කරනවා. කොයි කාලෙටද මයිසිට ෙප්ටෙම්බ දක්වා හට ඇතුල නිදත පැත්ත ෙන් හද ි කර දි සසම්. සුළග කිය සිද්ධිය පහැදිලිද ඉතින් මොකොද කියන්නේ ද්දිි මෝසම් වර්ෂාව රදිගමෝසම් සුළග මගින් ැතිවන වර්ෂාවයි මෙහිදී පෘතිවීය උත්තරජ්‍රවයට ගිම්හනයක්ත් දක්ෂණද්‍රවයට ශීතරිත්තුවත් ලඟාවෙන අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනින් උතුරට විස්ථාපනය වෙලා තියෙන වර්ෂාව මැයිසිට සැප්තැම්බර අතර කාලයේ ලැබෙන මතක තියාගන්ඩ වර්ෂාව ලැබෙන කාලේ හරි වැදගත් ජදිල් වර්ෂාව ලැබෙන්නේ මැයි සිටසිිප්ටෙම්බ අතර කාලයක මතක තියාගන්න හොඳට දැනගන්ට විශාල සාගර කලාපයක් පසුකර හමා එන නිසා මේ සුලගේ ජලවාශ්ප අධිකයි මයි බ මෙන්න මේ කතන්තරයේ බොඩ්ඩක් ද මේ සුළඟ එන්නේ කොහන්ද නිරුද්ධික පැත්තේ අපේ රට නිද්ික පැත්තෙ මෙන්න මේ පැත්ත තියෙන්න්නේ මකක්ද පනිකර සාගර කලාපය ඔො සිතයමක් කරං පරීක්ෂා කළො අපි නිකමට පොඩිරූපයක් නිකන් දලවශයෙන් මතක් කරගත්තෝ ළමෝ මෙහෙමනි ඉන්දියා ඉන්දියාව ඔහොමදේහ ශ්‍රී ලංකාවිති මේ කාස්සේ හො ඉන්නවා මේ පැත්තෙම කොද වෙලා තියෙන්නේ තන්නේ කරම විශාල සාගර කලාපයක් ඒනිසා මොකද වෙලා තියෙන්නේ මේ දෘද්ධිග මෝ සම් සුලං හමායිෙන්නේ විශාල සාගර කලාපයක් පෞගරගෙන. සාගර කලාපයක් මතුපිඩින් සුළං හමා එද්දි මොකද වෙන්නේ. මේ තියෙන්නේ සාගර කලාපයහිවත් සාගරයේ නං ගලමයෝ මේක මතුපිටින් සුලං හමාගෙන එනකොට මොකද වෙන්නේ සාගරයේ මතුපිටින් සුල්ං හමමා එනවා. ජලපුෂ්ටේ මතපටින් සුලං හමා එනවා ප්‍රතිඵලය වෙන්න මොකක්ද මේ සාගරේ තියෙන ජලවාශ්ප මේ සුළඟට එකතු වෙනවා සාගරේ තියන ජලවාශ්ප මේ සුළඟට එකතු වෙන ඒ නිසාමකද වෙන්නේ දුුල්දිිගමෝ සම්සුළඟගේ පවතින දලවාශප්‍රමාණය වැඩි ජලවාශව වැඩි නම් අර මමකිව විදිහයට සිසිල්වී මහා ගනිී භවනයවී මගින් ලැබෙන වර්ෂාවත් වැඩි යි පොඩි සිද්ධියක් තියෙනවා. අපේ රටේ මධ්‍යම කඳුකරේ කඳුවල පිහිටීම බලපුහාම ළමයි මේ බාර දෙයක් යන්න තේරුම් ගන්ටයි. අපේ රටේ මධ්‍යම කඳුකරේ කඳු හොඟක් දුරට පිහිටලා තියෙන්නේ මෙන්න මේවාගේ තත්්‍රයක් යටති. ඔන්න ඔහොම තමයි වඩිගක් තියෙන්. එක භූගෝලිය හේතුවා. මේ කඳුවල මුදුන බටහිර පැත්තට නැත්තාං නිර්ත පැත්තට පොඩ්ඩක් හැරිලා තියෙන්නේ බටහිර පැත්තට ඒ නිසාමකොද වෙන්නේ නිර්ත පැත්තෙන්ා සුල මේ කඳු බෑවුම්වල හැපෙනෝ හැපිලා ඉහළගිල්ල වර්ෂාව ලබා දෙන්නේ මේ පැත්තට කඳුුවලින් බටහිර බෑහුමට වර්ෂාව ලබාදීල සුළගේ තියෙන ජලවාශ්ප්‍රටික හල නැත්තම් බාල මේ සැහැල්ලු වියලි සුළඟක් වශයෙන් එහා පැත්තට ගමන් කරනු. ඉටිං ළමයෝ අධික ජලවාශ්ප්‍රමාණයක් අරගෙන ආවත් සුළගේ තින දලවාශ්පටික විශාල ප්‍රමාණයක් හලන්න කොහටද මධ්‍යම කඳුකරේ කඳුවල පිහිටීම නිසා මධ්‍යම කඳුකරෙන් මේ පැත්තට. මේ පැත්තට ගුඩාක් ඩලවාශ්ප හල නහන්දා මේ පැත්ත හරි ත්තෙත් හැමද යනු වහිනෝ ඒකයි තෙත් කලාපේ ඇතිවෙලා තියෙන් තෙත් කලාපේ ඇතිවෙන්ඩ හේතු දෙකක් මෙතන මට පෙන්ි හැකි එකක් තමයි ृදකමෝ සම්සුල්ලන්ගේ අධික ජලවාශ ප්‍රමාණයක් අඩංුවෙනෝ ඇයි විශාර සාගර කලාපයක් පහුකරං එනහන්ද නිසා වැඩි වර්ෂා ජල ප්‍රමාණයක් අඩංගොයි මධ्यම කඳුකරේ කඳුුවල පිහිටීම මනිසා ඒක හලන්නේ කඳුකරයෙන් බටහිර පැත්තට ප්‍රතිඵලයවෙන්නමක්ද මේ පැත්ත තෙත් වෙලා තියෙන හරිද ඒකයි හේතුව තෙත් කලාපයක් ඇතිවට ආම්භෙන් වුණ දේවල් නෙමෙයි ළමයෝ විශාල සාගර කලාපයක් පසු කර හමයින නිසා මෙම සුලගේ ජදවාශ්පාධික වේ වායුගෝලයේ පහළ කිලෝමිට තුනක් හතරක් දක්වා සට හැත්තෑ පහග සාපේක්ෂාන්ත්‍රතාවක් මේ ගැන පස්ස අපි කතා කරමු තෙතමනේ මනිනමින්මක් තරම් වැඩි චෙතමනයක් තිේ මෙම ජලවාශපා අධික ෘද්ිග මෝසම් සුළංමගින් වැඩි වර්ශාවක් ලබා දෙන්නේ දිවයිනයේ නි්‍රධ ප්‍රදේශයටය ද්‍රධ ප්‍රදේශය කියන් අ බටහිර කඳු බැෑවුමෙන් බටහිර පැත්ත පස්සුව ඒ වලි සුළඟ වශයෙන් දිවයිනයේ උතුරු උතුරු මැදහා නැගෙන්්‍ර ප්‍රදේශාරහා බැහැරවෙනවා. සුලං පාර එනවා වතනු ටික හලනව හලල සැහැල්ලු කරගෙන බර අඩුකරගෙන් මෙන්න මේ පැත්තැෙන් වර සුළගක් වශයෙන් යන්ටයනවා. සිද්ධිය පැහදිලිද අපි කතාකල රිෘදදිික මෝසම් වර්ෂාව පිළිබඳවයි මෙම රිදිිග මෝසම් කාලේ පුරහම අකණ්ඩව වර්ෂාව ලැබෙන්නේ නැහැ. එකක්ක රිදික මෝසම් සුලං වර්ෂා කාලයක් වශයෙන් අපි අර්දැක්වුවා මැයිසිට සැප්තැම්බර් දක්වා ඒක ඇත්තයි. හැබයි වැරදියා කල්පයක් ගන්ටිපා මැසි සෙපටෙම්බර් දක්වා අකණ්ඩවෝ වර්ාව ලැබෙන්න්නේ නැහ ඒ අතට සතියක දෙකක වියලි කාලා තියෙන්ට පුළුව වහිනෝ නැතිවෙන. මෙ විශේෂයෙන්ම මෝසම්කාලයේ අවසානයත් තමයි තියෙන්. මැයි සෙප්ටෙම්බර් කියන කාලපරාස අගට කිට්ටවෙච්චහම් අකණ්ඩවර්ෂාව ලැබි නතර වෙලා ඔන්න සතියක් දෙකක් වහින් නැතුවූ තියෙන තත්ත්වයක් තියෙන. එකට හේතු වෙලා තියෙන්නේ දිවීන අවට සුලං ප්‍රවාහ වෙනස් වෙන හැමදෑම එක වගේ තියෙන්නේ නැහ. ගමෝසම් වර්ෂාව මින් එක එල්ලේ වියලි කලාපේ අධිකව පෝෂණය කරන්න ඉහැ දැන් ඒකන වෙලාතියෙන්න දරුවූව කිය කිය හිටියත් ඒකන දැම්ම දිගමෝසම් වර්ෂාව මකින් ජලය ලබාදන්නේ කොහිටද හිතන්නක මේ තියන ශ්‍රී ලංකාව කියලා මේතිී නි දලවශයෙන් ශ්‍රී ලංකාවන මේ තිෙත් කලාපේට වතුරටි කොක්කුම් හලන අර මධ්‍යම කඳුකරය පිහිටීම හන්ද එනිසා වියලි කලාපේට රජිවශයෙන්ක වර්ෂාව ලබා දෙ ඉන්නේ හැබැයි මෙම එකක් තියෙනවා. මේ ලැබෙන වර්ෂා ජලය තෙත්කලාපී රැස්වෙලා බවිධාකාර ජලමාර්ග දිගේ මුහුදට ගලාගෙන යනු මේ රැස්වන ජලය නැත්තම් මේ වර්ශාව මගින් ලැබෙන ගළිය තෙත්කලාපේ මධ්‍යම කඳුකරට හම්බ වෙලා බිවිධ ජලමාර්ගෝස්සේ මුහුදට ගලාගෙන යනු. මේ සමහර ජලමාර්ග වියලි කලාපේ ඔස්සේ ගමන් කරන. වර්ෂාව ලැබින්නේෙ තිත් කලාපිට බව ඇත්තැයි මධ්‍යම කඳුකරයට අඇතුරු නැටුනාාම ඒකෙන් ජලමාර්ගෙහිවත් ගංගා ඇතිවෙලා ඒවා එක පැත්තකින් වියලි කලාපේ හරහා ගමන් කරමින් ඒකට පෝෂක ලබා දෙනත්වොරේ ඒකට ජලපෝෂණය ලබාදනු. මේ වගේ ප්‍රබල උදාහරණයක් තමයි මහවැලිගඟ. මහවැලි ගඟ ආරම්භ වන්නේ ප්‍රධාන වශයෙන් මහවල්ලි ගඟට දියවර සපයන්නේ ඔය තෙත්කලාපයට ලැබෙනවාය කිව්ව නිරෘද්ධිග මෝසං වර්ෂාව මගේ. ලංකාවේ දිගම ගග කිලෝමීට ස්තුන්සිය තිස්පාක් දිගයි. බිස්්‍රීක්ක ගණනාවක් කඔස්සේ ගමන් කරනෝ. නොරේලිය මහනුවර මාතලී පොළොන්න්නරු ත්‍රිකුණා වලේ. මේකෙන් ගඟට වැඩිම ජලප්‍රමාණයක් ලැබෙන්නේ නුවරේලිය මහනුවර මාතලේ කොටසකි මේ ලැබෙන් එමුණවාන්ද තෙත් කලාපයට ලැබෙනවාය කියාපු ්‍රල්්ධිග මෝසං වර්ෂාව හැබැයි මේක වියලි කලාපයේ පෝෂණය කරනු මේ ස්ුභාවික පෝෂණයට අමතරව මෙහෙමදේකුත් අපි කරනවා ස්වභාවිකෝ මහවෙලි ගංගාදී තෙත්කලාපීය ජලේමගින් පෝෂණය වන ගංගාවන් ස්වභාවිකෝ වෙලි කලාපරේ ජලේ ලබා දෙනු ඒක මදි කියිය ලැමකුද අපි කරන්න මේ ගංගාාවන් තැන්තැංගුලින් හරස් කරනු ගංගාවක්දිගේ ගලායන දලය හරස්කර මොහම ජලාශයයක් හැදෙනවා. බික්ටෝරයා ජලාශී ඒ කල්ලමකුද කරන්න. මේ දලාශී රැස්වන දැලය විශේෂ මාර්ගදාලා වියලි කලාපයට යවනු. එනිසා දැනගන්්ඩ නිුෘද්ධිගමෝ සම්වර්ෂාව එක ඉල්ලේම තෙත්කලාපේ පෝෂණය කළාට වේරිකලාපය අධිකව පෝෂණය නොකලාාට ගංගා ඔයවල් ආදිය මෙන්ම බහෝ වාරිමාර්ග වසටහන් ක්‍රියාත්මක වන්නේ මේතෙත් කලාපේත් ලැබෙන වතුරු පාවිච්චි කර ලැබව දැනගරට මහාවැලි ව්‍යාපාරය උඩවලව ව්‍යාපාරය සමන් ලබව ව්‍යාපාරය උදාහරණ වෙනවා. අපි කතා කළේ මෝසම්වර්ෂාව ගැනයි මෙන්න ඒක පැදිලි කරන තවත් රකාවක් දක්වලතියෙනවා මේතිීනි ශ්‍රී ලංකාව ඔ පැැ මේතිීනි ශ්‍රී ලංකාව රරතින් මෙන්න සමක සමකය තියන්න මෙෙම මෙන්න ඉන්දියාව මෙන්න දැම්මකද වෙලා තියන්නේ සුලං ප්‍රවාහයන් ඇවිල්ල ඇවිල්ලා අන්තර්ණනිවර්තන අභිසාරී කලාප්‍රයේ දිවයිනෙන් උතුරට තල්ලු කරලා ඒ විත හමායන සුල තමයි දෘදිික පැත්තික රට ඇතුල්වෙලා දෘදිික මෝසම් වර්ෂාව ඇතිකරන්න බලන්ට දරුවුණේ අපට මේ පැත්තිෙන් මොකුත් ගොඩබිම් නෑ නි තනිකර සාගර කලාපයක් නිති පේනවත්. විශාල සාගර කලාපයක් පහුකරගෙන එනකොට මේ ස්තුුළගේ ගොඩා ජලව අශ්පතිය. ඒක එරදිගමූ සම්සුලක මගින් මේ තරම් අධික වර්ෂාපතනයක් අපට ලැබෙන්. හරිද. හොඳ ඉති මේ විජිර තමයි දරුවුණේ අපි මේ කතාකරපු අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ, පිහිටීම මත ලංකාවට ආවේනික වූ මෝසම් වර්ෂාවන්ගේෙන් බෘුද්ධික මෝසම් වර්ෂාව ඇති වෙලාති. හොඳයි. අපි හිෙනං අදට මේ වැඩසටහනට පරිච්චේදෙන් අදර කරනවා අපි ඊසානදික මෝසම් වර්ෂාවීදලා නැවත හම්මුලින්.